හොඳයි බලන්න පුතේ හැමෝටම මාව ඇහෙනවද? ගැටලුවක් නැහැ. අයිබෝන් හැමෝටම අපි ක්ලාස් එක පටන් ගමු එහෙනම්. අද අපි මුලින්ම සාකච්ඡා කරමු පුතේ පේපර් නම්බර් 3. හරි මම ඔයාලට කියලා තියෙන අපි හැම පේපර් එකකටම අංකයක් දීලා තියෙනවා. එතකොට උඩම ගහලා තියෙනවා පේපර් එකේ අංකය. අපි 1 2 පේපර් සාකච්ඡා කළා. දෙවෙනි පේපර් එකේ සමහර විට රචනා ප්‍රශ්නයක් ඇති ඉතිරි වෙලා මම එතෙන්ට එන්නම්. දෙවෙනි පේපර් එකේ පළවෙනි පේපර් එකේ රචනා ප්‍රශ්න ඉවරද? පළවෙනි පේපර් එක සම්පූර්ණයෙන්ම ඉවර කරලා තියෙන්නේ අපි. ඊළඟට දෙවෙනි පේපර් එකේ මං හිතන්නේ පුතේ රචනා ප්‍රශ්න දෙකක් අපි සාකච්ඡා කළා. ඊටසේ තුන්වෙනි රචනා ප්‍රශ්න කියන්නේ පළවෙනි එකේ රෝම ඉලක්කම 3, පළවෙනි එකේ තුන්වෙනි කොටසයි දෙවෙනි එකේ මුල් කොටස කියන්නේ 1 2 3 කොටස් 3යි තියෙනවා. අපි එතෙන්ට එමු. මුලින්ම අපි තුන්වෙනි පේපර් එකේ ඒ කියන්නේ භෝග වගාව කෙරෙහි දේශගුණයේ බලපෑම කියන පාඩමට අදාළව දීලා තියෙන පළවෙනි පේපර් සෙට් එක. එතකොට පළවෙනි පේපර් පොතේ අපි මුලින්ම බහුවර්ණ ප්‍රශ්න ටික සාකච්ඡා කරමු. ඊට පස්සේ මම ඔයාලට අර දෙවෙනි පේපර් එකේ ඉතුරු රචනා ප්‍රශ්න ටික සාකච්ඡා කරන්න එන්නම්. අපි ඉස්සෙල්ලා තුන්වෙනි පේපර් එකේ. හරි, තුන්වෙනි පේපර් එකේ බහුවන ප්‍රශ්න ටික සාකච්ඡා කළෙමු. ගැටලුවක් නෑ නේද? රයිට්. ගන්න එහෙනම් පේපර් එක අතට. රයිට්. පළවෙනි ප්‍රශ්නය. ශාකවල ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වනුයේ. හරි, පළවෙනි ප්‍රශ්නය අහනවා යගෙන් ශාකවල ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වනුයේ. හරිද? එතකොට පළවෙනි උත්තරයේ දීලා තියෙනවා පොතේ රතු ආලෝකයේදීය 2 කොළාලෝකයේදීය. කොළාලෝකයේ ප්‍රභාසංශ්ලේෂණයට වැදගත් වෙන්නේ නැහැ, ඒක නිසා එතනින්ම අයින් කරලා දාන්න එක. අඛණ්ඩ ආලෝකයේදීය ආලෝක තීව්‍රතාව වැඩි වන විටදීය පරිසර උෂ්ණත්වය වැඩි වන විටදීය. දැන් මේ උඩ තියෙන ප්‍රශ්නේ හොඳට කියවන්න. හරි, ශාකවල ප්‍රභාසංශ්ලේෂණය වැඩි වනුයේ කියන්නේ මේ ප්‍රභාසංශ්ලේෂණය එක දිගට වැඩි වෙනවා වගේ දෙයක් වෙන්න ඕන. වැඩි වෙලා නියත වෙන්න බෑ, වැඩි වෙලා අය අඩු වෙන්නත් බෑ. වැඩි වෙනවා කියන්නේ දිගටම වැඩි වෙනවා කියන අදහස තියෙනවා. ඒ අනුව පොතේ පස්වෙනි එක අයින් කෙරෙහි හැකි. ඇයි ඒ? ඔයා දන්නවා පරිසර උෂ්ණත්වයත් එක්ක, හරි, පරිසර උෂ්ණත්වයත් එක්ක ප්‍රභාසංශ්ලේෂණය මොකද වෙන්නේ? වැඩි වෙලා අඩු වෙනවා, වැඩි වෙලා අඩු වෙනවා. ඒක නිසා ඒක එන්න බෑ. ඒ වගේම ඔයා දන්නවා ආලෝක තීව්‍රතාවයත් එක්ක, ආලෝක තීව්‍රතාවයත් එක්ක අපි ගත්තහම මොකද වෙන්නේ? වැඩි වෙලා නියත වෙනවානේ, වැඩි වෙලා නියත වෙනවා පුතේ. එහෙනම් ඒක ගන්න පුළුවන්ද? ඒක ගන්නත් බෑ. වැඩි වෙලා නියත වෙනවා, ඒක නිසා ඒක ගන්නත් බෑ. එතකොට අඛණ්ඩ ආලෝකයේදී කියනවා, රතු ආලෝකයේදී කියනවා. වඩාත්ම ගැළපෙන උත්තරය පුතේ අපි කියනවා රතු ආලෝකයේදී. තේරුණාද? මොකද අපි දන්නවා ප්‍රභාසංශ්ලේෂණයට වැදගත් වන වර්ණ දෙකක් තියෙනවා. එකක් රතු වර්ණය, අනික නිල් වර්ණය. හරි, ඒ අනුව අපිට ගන්න පුළුවන් ප්‍රභාසංශ්ලේෂණ වේගය වැඩි වෙනවා රතු ආලෝකය තියෙන විටනේ.
අඛණ්ඩ ආලෝකයේ දිය කියන එක අපිට ගන්න බෑ. හේතු කීපයක් තියෙනවා. එකක් තමයි ආලෝකයේ කොච්චර එක දිගට තිබුණත් වැඩක් නෑ ආලෝක තීව්‍රතාවයේ ප්‍රමාණවත් නැත්නම්. අනික ආලෝකයේ කොච්චර ලැබුණත් වැඩක් නෑ ප්‍රභා සංශ්ලේෂණයට අවශ්‍ය වර්ණයක තිබුණ නැත්නම් නැත්නම් ඒ තරංගායාම තිබුණ නැත්නම්. හරි. ඉතින් ඒ නිසා අපි කියනවා පුතේ හරි ආලෝකයේ කොච්චර තිබුණත් වැඩක් නෑ මම ඔයාලට සාමාන්‍යයෙන් කියන කාරණයක් තමයි. හරි. යමක ප්‍රමාණයට වඩා ගුණාත්මය තමයි වැදගත් වෙන්නේ. හරි. ක්වොන්ටිටි එකට වඩා ක්වොලිටි එකයි වැදගත්. එනද කියන එක. හරි. එතකොට ආලෝක කාලයේ කොච්චර තිබුණත් වැඩක් නෑ ඒ නියමිත ගුණාත්මය නැත්නම්. ආලෝක ගුණාත්මය කියන්නේ වර්ණය. පැහැදිලිද? එහෙනම් පළවෙනි එකට වඩාත්ම ගැළපෙන පිළිතුර එක් රතු ආලෝකයේ දේය. එක රතු ආලෝකයේ දේය. හරි නේද? දෙවෙනි ප්‍රශ්නේ. ප්‍රශ්න තියෙනව නම් අහන්න කතා කරලා. දෙවෙනි ප්‍රශ්නේ බලන්න. ශාකයේ වර්ධනයේට ආලෝකයේ ගුණාත්මය බලපායි. ප්‍රභා සංශ්ලේෂණය ප්‍රවර්ධනය කරනු ලබන ආලෝක වර්ණ වනුයේ ලේසියෙන්නේ නිල් හා රතු. උත්තරේ එක. වර්ෂාපතනය හා සුළඟේ වේගය මනිනු ලබන සම්මත ඒකක පිළිවෙලින් වර්ෂාපතනය මිලිමීටර සුළඟේ වේගය පැයට කිලෝමීටර. එතකොට මොකද උත්තරය? මිලිමීටර පැයට කිලෝමීටර. උත්තරය තුන. තුන හරියට දාගන්න. උත්තරය තුන. යම් ප්‍රදේශයක කාලගුණය යන්න අර්ථ දැක්වීමට වඩා සුදුසු ප්‍රකාශය. කාලගුණය කියන එක අර්ථ දක්වන්න සුදුසු ප්‍රකාශය. පැයක් තුල එම ප්‍රදේශයේ වායුගෝලයේ පවතින ස්වභාවය වෙනස් වීමයි. පැයක් තුල. දිනක් තුල එම ප්‍රදේශයේ වායුගෝලයේ පවතින ස්වභාවය වෙනස් වීමයි. මොකද පුතේ කාලගුණය කියන්නේ? පැය 24ක් තුල. එහෙම නැත්නම් දිනක් තුල යම් ප්‍රදේශයක වායුගෝලයේ සිදුවුණු වෙනස් වීම කියන එක. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ sorry තුන්වෙනි එකට උත්තරේ දෙක. මිලිමීටර හා පැයට කිලෝමීටර. මිලිලීටර කියලා නේද? ඒක දැක්කේ නෑ මං. හරි. දැක්කේ නෑ කියන්නේ මිලිමීටර වගේ තමයි දැක්කේ. හරි. තුන්වෙනි එකට උත්තරේ දෙක වෙන්න ඕන. තුන්වෙනි එකට උත්තරේ දෙක. හතරට උත්තරේ දෙක පුතේ. හරි නේද? හතරට උත්තරේ දෙක. දිනක් තුල එම ප්‍රදේශයේ වායුගෝලයේ පවතින ස්වභාවය වෙනස් වීමයි. කාලගුණය අපි කතා කරන්නේ දවසකට. නැත්නම් පැය 24කටනේ. එහෙනම් උත්තරේ හතරට දෙක. පහ. පාසල් කාලගුණික මධ්‍යස්ථානයක තෙත් සහ වියලි බල්බ උෂ්ණත්වමානය යොදා ගනුයි. පාසල් කාලගුණික මධ්‍යස්ථානයක තෙත් සහ වියලි බල්බ උෂ්ණත්වමානය යොදා ගනුයි. මොකද උත්තරය? සාපේක්ෂ ආදතාව මැනීමටය. උත්තරේ හතර. සාපේක්ෂ ආදතාව මැනීමටය. උත්තරේ හතර. ඊළඟට ගන්න පුතේ හයවෙනි එක. සූර්ය දීප්තමානය ප්‍රධාන වශයෙන් යොදා ගනු ලබන්නේ. මොකද උත්තරය? සූර්ය දීප්තමානය ආලෝක තීව්‍රතාව මැනීමටය. සෝරි. සූර්ය දීප්තමානය හිරුවෙලිය ලැබුණු කාලය මැනීමටය. හිරුවෙලිය ලැබුණු කාලය මැනීමටය. හයට උත්තරය පහ. හයට උත්තරය පහ. හත. අලබෝගවල ආකන්ද ඇතිවීම හොඳින් සිදුවීමට. මේක පැහැදිලිව ඔයාලට අපි උගන්වනවා. අලබෝගවල ආකන්ද හොඳින් වර්ධනය වෙන්න නම් අපි කියනවා දවල් කාලයේ උෂ්ණත්වය දරුවනේ වැඩි වෙන්න ඕන. රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩු වෙන්න ඕන. කොහොමද වෙන්න ඕනේ? දවල් කාලයේ උෂ්ණත්වය වැඩි වෙන්න ඕන. රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩු වෙන්න ඕන. එහෙම නැත්නම් දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස වැඩි වෙන්න ඕන. පැහැදිලිද? දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස මොකද වෙන්න ඕනේ? වැඩි වෙන්න ඕන. එහෙනම් මොකද උත්තරය? දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස වැඩි විය යුතුයි. උත්තරේ එක. උත්තරේ එක. හතට එක. එලට අට. ප්‍රතිශතයක් ලෙස දක්වන කාලගුණික පරාමිතිය වන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව. උත්තරේ පහ. නමය.
කාලගුණික මධ්‍යස්ථානයක වර්ෂාමාන්‍ය විෂ්කම්භය සෙන්ටිමීටර 12යිලු. වර්ෂාමාන්‍ය විෂ්කම්භය කියන්නේ පුතේ පුනීලේ විෂ්කම්භය කියලා උපකල්පනය කරන්න ඔතනදී. පුනීල කටේ විෂ්කම්භය එක්තරා දිනක උදෑසනය තුළ එකතු වූ වර්ෂා ජල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 72 කියන වර්ෂාපතන ප්‍රමාණය මිලිමීටර කීයද කියලා අහනවා. වෙන සමීකරණය x සමානයි විභෙදීම phi r වර්ගය. එතන v කීයද? 72යි. 7 22යි. R කීයද එතකොට? කුණීරේ විෂ්කම්භය 12යි කියනවනේ. එහෙනම් 6 ගුණ කිරීම 6යි. එතන 72 මම මේ 7 උඩට ගන්නම්. 22 ගුණ කිරීම 6 වරක් 6 36යි. පුතේ 36 ව 1යි 36 ව 2යි. 14 බෙදීම 22යි. 14 බෙදීම 22යි. කීයද? 0.140ට 6ක් ඇත්තේ 132යි. 80ට 3ක් විතර තියෙන්නේනේ. එතකොට ආසන්න වශයෙන් ගත්තාම 6.3 සෙන්ටිමීටර sorry 6.3 මිලිමීටර. මේක සෙන්ටිමීටර වලින් එන්නේ. මිලිමීටර 6.3. හරිද ඒක? හරිද? ගැටලුවක් නෑ නේද? ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න කතා කරලා. රයිට් ඊළඟට බලමු. 10 වෙනි ප්‍රශ්නය. සාමාන්‍යයෙන් ජල ගැල්මක් ඇතිවීමේ සම්භාවිතාව අඩු වන්නේ. එතකොට දැන් ජල ගැල්මක් ඇති වෙන්නේ දරුවනේ අපදාවේ වැඩි වුණොත්. ඒක තේරෙනවනේ නේද? ජල ගැල්මක් ඇති වෙන්නේ අපදාවේ වැඩි වුණොත්. ඒ කියන්නේ පසමතු පිටින් ජලය ගලා යාම වැඩි වුණොත්. අපදාවයක් වැඩි වෙන්න හේතු වන සාධක මොනවද කියන එක චුට්ටක් අපි මෙතන බලමු. ඒක වෙන්න ඕන උත්තරේ වෙන්න අපි ප්‍රශ්නයට උත්තරවලට ගිහිල්ලා බලමු. වර්ෂාවේ ප්‍රමාණය වැඩි වන විටය. දැන් අපදාවයක් වෙන්න බලපාන හේතු, අපදාවයක් විය හැකි අවස්ථා දෙකක් මම ඔයාලට කියලා දෙනවා නෝට් එකේදී. එකක් තමයි වැහැලා 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 පස ජලයෙන් සම්පූර්ණ වුණාට පස්සේ ජලය පස මත පිටින් ගලාගෙන යාමක් වෙනවා. හැබැයි ඒක ගොඩාක් දුරට ජල ගැල්මක් දක්වා යන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ජල ගැල්මක් ඇති වෙන්න ප්‍රධාන වශයෙන් බලපාන්නේ පසට ජලය උරා ගන්න වේගයට වඩා වැඩි වේගයෙන් වර්ෂාපතනයක් ඇති වුණොත්, නැත්නම් වැඩි තීව්‍රතාවයකින් වර්ෂාවක් ඇති වුණොත් ඒක ජල ගැල්මක් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. එතකොට දෙවෙනි එක කියනවා කාන්දුවන ප්‍රමාණය වැඩි වන විට වෙන්න බෑනේ පුතේ. කාන්දුවන ප්‍රමාණය වැඩි නම් පස තුළට ජලය උරා ගැනීම වැඩි කියන එකනේ. එතකොට අපදාවයක් වෙන්න බෑ. එහෙනම් දෙවෙනි එක වෙන්න බෑ. අපදාවය වන ප්‍රමාණය වැඩි වන විටය රයිට්. මෙතන ප්‍රශ්නේ තියෙන මම එකයි බැලුවේ සාමාන්‍යයෙන් ජල ගැල්මක් ඇතිවීමේ සම්භාවිතාව අඩු වන්නේ කියලා තියෙන පොතේ.
අඩු වන්නේ කියලා තියෙන්නේ. නැත්තම් උත්තර කීපයක් වෙනවා. මම ඒක එක පාර ටිකක් බලන්න හිටියේ. අඩු වන්නේ කියලා අහන්නේ. ඒතර වර්ෂාවේ ප්‍රමාණය වැඩි වෙන විට හරිනේ. කාන්දුවන ප්‍රමාණය වැඩි වෙන විට ඒක වෙන්න බෑනේ. අපදාවේ වැඩි වෙන විට හරිනේ. භූමියේ බෑවුම වැඩි වෙනකොටත් අපදාවෙන් දෙන හැකියාව වැඩි. වර්ෂාපතන තීව්‍රතාව වැඩි. ඒකත් හරි. එනම් පුතේ උත්තරය දෙක කාන්දුවන ප්‍රමාණය වැඩි වෙන විටය. කාන්දුවන ප්‍රමාණය වැඩි වෙන විටය උත්තරේ දෙක. කාන්දුනොත් වැඩි වශයෙන් එක වර්ෂනේ ජල ගැල්මක් ඇති වෙන්න කොහෙත්ම හේතුවක් වෙන්නේ නැහැ. හොඳයි. අපි යනවා 11 වෙනි ප්‍රශ්නයට. මෙහෙම කියනවා පුතේ. වර්ෂා දිනයකදී පැය 24ක කාලයකදී ඔබගේ පාසලේ කාලගුණික මධ්‍යස්ථානයේ ඇත්තේ විෂ්කම්භයේ සෙන්ටිමීටර් 10ක් වූ වර්ෂාමානයේ එක් වූ ජල පරිමාව ඔච්චරයිලු. එදින ඔබගේ ප්‍රදේශයේ වර්ෂාපතනය යහනවා. ආපහු කලින් වගේම සමීකරණයට ආදේශ කළ හදන්නයි තියෙන්නේ පුතේ. බලා ගන්න. ප්‍රෙෂ් සමානයි විබෙදීම 5R වර්ගය V මෙයාලා කියනවා 550යිලු 5 එදා ඉඳලාම එකම අගය 7:22 වෙනස් වෙන්නේ. අරය 10යි sorry විෂ්කම්භය 10යි එහෙනම් අරය 5යි. 550 එහෙමම තියන්න උඩ 7ක් ගන්න උඩට 22 ගුණ කිරීම 25ක් වෙනවා. පුතේ මේකට මේක කැපෙනවා බලමු අපි. 25 එකයි 25 දෙකක් 50යි 22යි නේද? බලන්න 25 10ක් 250යි. ඒතර 25 20ක් එහෙනම් 500යි. තව දෙකක් 50යි. ඒතර 550 නම් හරිනේ. 25 22යි. දැන් 22ට 22 කැපුණා. පාට ඉතිරි වෙයි 7ක් කියලා. එනා උත්තරේ 7යි සෙන්ටිමීටර. 7යි සෙන්ටිමීටර කියන්නේ දෙවෙනි උත්තරය. දෙවෙනි උත්තරේ වෙන්න ඕන ඔන්න. දෙවෙනි උත්තරය. හරි, අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් හදා ගන්න පුළුවන්. අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න. රයිට්, මං යනවා 12 වෙනි ප්‍රශ්නයට. පුතේ බලන්න 12 වෙනි ප්‍රශ්නය. කෘෂි කාලගුණික මධ්‍යස්ථානයක් පිහිටුවීම හා දත්ත ලබා ගැනීම පිළිබඳව වගන්ති කිහිපයක් පහත දැක්වේ. ABCD කියලා ප්‍රකාශ හතරක් දීලා තියෙනවා. අපි බලමු. A. අනිලමානය හා සුළං දිශා දර්ශකයේ සවිකළ යුත්තේ පොළොව මට්ටමේ සිට මීටර දෙකක් උසිනි. මොකද කියන්නේ? පොළොව මට්ටමේ ඉඳලා මීටර දෙකක් උසින්ද? ඔව්. උත්තරය sorry A හරි. B. වාෂ්පීකරණ තැටිය ආධාරක ලීරාමුවක් මත තබනුයේ පොළොව සමග ගැටී තිබීමෙන් වන රත්වීම අවම කිරීමටය. ඔව්. එකක් හරි. C. වර්ෂාපතනය හා උපරිම අවම උෂ්ණත්වය දිනකට දෙවරක්. වැරදි. මේ ඔක්කොම දිනකට එක වතාවයි මනින්න පුතේ. වල දන්නවා මතක ඇති. කාලගුණික දත්ත මනින සම්මත වෙලාවල් තියෙනවා. එකක් උදේ 8:30, අනික සවස 3:30. සමහර කාලගුණික දත්ත උදේ 8:30ට විතරක් මනිනවා. සමහර කාලගුණික දත්ත උදේ 8:30ටත් ගන්නවා. සවස 3:30ට, ඒ කියන්නේ දවසකට දෙපාරක් ගන්න. 7:30ට 8:30ට විතරක් ගන්න, ඒවා දවසට එක පාරයි ගන්න. ඉතින් දවසට දෙපාරක් මනින කාලගුණික දත්ත 3යි තියෙන්නේ පොතේ. එහෙම මතක තියාගන්න ලේසියට. 3යි තියෙන්නේ. මොනවද? පාංශු උෂ්ණත්වය, සාපේක්ෂ ආර්ද්‍රතාව, එහෙම නැත්නම් තෙත් හා වියළි බල්බ් උෂ්ණත්වමාන පාටාංක, අනික වායුගෝලීය පීඩනය. මේ දේවල් විතරයි අපි දවසට තුන් දෙපාරක් මනින්නේ. හරි, දවසට දෙපාරක් මනින්නේ. අනිත් ඔක්කොම දවසට
එකපාරයිම එන්නේ. එකපාරයි. හැදෙන්නේ එකපාරයිම එන්නේ. එහෙනම් මෙතන තියෙන ඔක්කොම දවසට එකපාරක්ම නෙවෙයි නේද මේ වර්ෂාපතනය උපරිම උෂ්ණත්වය ඔක්කොම එකපාරයිම එන්නේ. එහෙනම් මෙතන මෙයා කියන දෙපාරක්ම එනවා කියලා එන සි ප්‍රකාශය වැරදි. සි ප්‍රකාශය වැරදි. එන්න පුතේ ඩී ප්‍රකාශයට. වර්ෂාමානයක් සවි කළ යුත්තේ තන්නකොළ වවා කෙටිව කපන ලද භූමියකය. ඔව්. වර්ෂාමානය විතරක් නෙමේ මේ කාලු කෘෂි කාලගුණික ඒකකයක සියලුම උපකරණයේ පිහිටුවන කොටස සාමාන්‍ය අපි කියනවා මීටර 10ක් දිග මීටර 10ක් පළල කොටසකනේ පුතේ උපකරණ පිහිටවන්නේ. උපකරණ පිහිටවන්නේ මීටර 10ක් දිග මීටර 10ක් පළල කොටසක. හොඳට මේ කොටස අනිවාර්යෙන්ම අපි කියනවා තනකොළ වවලා කොටට කපලා අපි නඩත්තු කරන්න අවශ්‍ය වෙනවා. කොහොමද නඩත්තු කරන්න ඕනේ? තනකොළ කපලා කොටට සෝරි තනකොළ වවලා කොටට කපලා නඩත්තු කරන්න අවශ්‍ය වෙනවා. එහෙනම් දී ප්‍රකාශය හරි පුතේ. එතකොට A හරි, B හරි, D හරි, ABD 3 විතරයි හරි. එහෙනම් උත්තරය 3. උත්තරය 3. පැහැදිලිද? ප්‍රශ්න තියෙනවා නම් අහන්න පුළුවන්. හරි. ඊළඟට 13 වෙනි ප්‍රශ්නය බලමුද අපි. බලන්න මොකද්ද කියන්නේ? ශාකයට ආලෝකයේ බලපාන ආකාර වන්නේ. ශාකයට ආලෝකයේ බලපාන ආකාර හතරක් අපි කියන සතර ආකාරයකින් ආලෝකය භූගෝලයට බලපානවා පුතේ. සතර ආකාරයකින් මොනවද මේ සතර ආකාරය? ආලෝක තීව්‍රතාව, ආලෝක කාලය, ආලෝක ගුණාත්මය, අනිත් එක ආලෝකයේ ලැබෙන දිශාව. ඔන්න සතර ආකාරය ආලෝකයේ භෝගවලට බලපාන. නැවත කියන්න මාත් එක්ක, ආලෝක තීව්‍රතාව, ආලෝක කාලය, ආලෝක ගුණාත්මය, ආලෝකයේ ලැබෙන දිශාව. එහෙනම් මොකද උත්තරේ වෙන්න ඕනේ? පහ. උත්තරේ පහ. තීව්‍රතාව, කාලය, ගුණාත්මය, දිශාව. උත්තරේ පහ. ඊළඟට දරුවනේ 14 වෙනි ප්‍රශ්නය. ගොඩාක් දරුවන්ට ටිකක් පැටලෙන කොටසක් මේ ප්‍රකාශ වර්ධිතාව සම්බන්ධ කොටස. 14 වෙනි ප්‍රශ්නය කියනවා රාත්‍රී කාලයේදී. තරා දන්නවා රාත්‍රී කාලයේ තියෙන ඈත රතු ආලෝකය. රතු ආලෝකය නෑ රෑට. රෑට තියෙන ඈත රතු ආලෝකය. ඈත රතු ආලෝකය අවශෝෂණය කරනවා කවුරු මගින්ද? ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම. එහෙම නැත්නම් ෆයිටෝක්‍රෝම ඈත රතු මගින්. ෆයිටෝක්‍රෝම ඈත රතු ආලෝකය අවශෝෂණය කළාම කවුරු බවටද පරිවර්තනය වෙන්නේ? රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම බවට පත් වෙනවා. පැහැදිලිද කියන එක? රාත්‍රී කාලයේදී තියෙන ඈත රතු ආලෝකය. එනිසා ඈත රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම, එහෙම නැත්නම් ෆයිටෝක්‍රෝම ඈත රතු ආලෝකය අවශෝෂණය කරගෙන කවුරු බවටද පත් වෙන්නේ? රතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටෝක්‍රෝම බවට පත් වෙනවා. බලන්න ඔය කියන උත්තරේ තියෙනවද කියලා. ෆයිටෝක්‍රෝම ඈත රතු, ෆයිටෝක්‍රෝම රතු බවට පත් වේ. උත්තරේ දෙක. උත්තරය දෙක. උත්තරය දෙක. හරි නේද? ගැටලුවක් නැහැනේ. යන්ද 15 වෙනි ප්‍රශ්නයක එන 15ට මොකද 15 තියෙන්නේ? පහත සඳහන් වගන්ති අතරින් නිවැරදි වන්නේ කියලා අහනවා. හොඳට කියවන්න. 1. සාමාන්‍යයෙන් උච්චත්වය මීටර 100කින් ඉහළ යන විට උෂ්ණත්වය සෙල්සියස් අංශක 10කින් පහළ බසී වැරදි. සාමාන්‍යයෙන් අපි කොහොමද වෙනවා කියන්නේ? උෂ්ණ උච්චත්වය මීටර 100කින් සෝරි මීටර 1000කින් වැඩි වෙනකොට, උච්චත්වය මීටර 1000කින් වැඩි වෙනකොට
උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 6.4කින් පහළ බහිනවා. ඕකනේ අපි කියන්නේ. ඕක තමයි අපි කියන්නේ. මෙතන කියන්නේ වෙන පච්චයක්. මෙතන කියන්නේ බොරුවක්. ඊළඟට දෙක. බොහෝ හිතකර පාංශු ශුද්ධ ජීවීන් සඳහා ප්‍රශස්ත උෂ්ණත්ව පරාසය 32 38 නෑ පොතේ. ඒක වැඩි. සාමාන්‍ය 25 30 වගේ තමයි ගොඩාක් දුරට ප්‍රශස්තයි කියලා අපිට ගන්න වෙන්නේ. අර්ථාපල වල ආකන්ද ඇතිවීම සඳහා දිවා රාත්‍රී උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 25 30 වැරදි. රාත්‍රී උෂ්ණත්වයේ 30ක් විතර වුණොත් දවල්ට උෂ්ණත්වයේ 40ක්වත් වෙන්න වෙනවා. මේ අදාළ උෂ්ණත පරාසය අරගන්න වැරදි. එච්චර වැඩි වෙලා බෑ. සාමාන්‍ය සෙල්සියස් අංශක 15ක් වගේ තියෙනවා නම් වඩා හොඳයි රෑට. කැරට් ශාකයක සෙල්සියස් අංශක 0.10 අතර උෂ්ණත පරාසයකට ලක් කළ විට පුෂ්පීකරණය උත්තේජනය වේ. හරි, මතක ඇතිනේ නේද වසන්තීකරණය කියලා අපි කතා කරනවා එකක්නේ. කැරට්, බීට්, ලොකුලූණු, ගෝවා මේ වගේ ශාකවල පොතේ මල් පිපෙන්න අපි කියන අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. හරි, පුෂ්පීකරණය වෙන්න මොකද අවශ්‍ය වෙන්නේ? අඩු උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා මේ භෝග සිටවන්න කලින් අපි ඒ වගේ බීජ වෙන්න පුළුවන්, වෙන රෝපණ ද්‍රව්‍ය වෙන්න පුළුවන්, අපි අඩු උෂ්ණත්වයේ ගබඩා කරලා තියලා හිටවනවා. අඩු උෂ්ණත්වයේ ගබඩා කරලා තියලා හිටවනවා. හරි, එහෙම කරපුවාම අපි කියනවා මල් පිපීම උත්තේජනය කරගන්න පුළුවන් කියලා. පැහැදිලිද? රයිට්. එහෙනම් උත්තරය අංක හදාගන්න පුතේ 1 2 3 3 5 තියෙන 3 4 5 වෙන්න ඕන. 1 2 3 4 5. එහෙනම් උත්තරේ 4 වෙන්න ඕන. 5 වැරදි. එතකොට ඊළඟට ෆයිටෝක්‍රෝම් හා ෆ්ලෝරිචීන් යනු, එතකොට ෆයිටෝක්‍රෝම් කියන්නේ මල් හට ගැනීමට අදාළ වර්ණකයක් පොතේ. ෆයිටෝක්‍රෝම් කියන්නේ වර්ණකයක්. ෆ්ලෝරිචීන් කියන්නේ මල් පිපීමට අදාළ හෝමෝනයක්. තේරුණාද? ෆයිටෝක්‍රෝම් කියන්නේ මල් පිපීමට අදාළ වර්ණකයක්. ෆ්ලෝරිචීන් කියන්නේ මල් පිපීමට අදාළ හෝමෝනයක් කියලා අපි කියනවා. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ, උත්තරේ වෙන්න ඕනේ 4. ඒකටත් 4. පැහැදිලිද? හරි, දාගන්න. එහෙනම් 17 යම් ප්‍රදේශයක ඉහළ අපදාවක් පැවතින. ඒත් ඉහළ අපදාවක් කියන්නේ පුතේ පස මතු පිටින් ජලය ගලා යාම වැඩි කියන එකනේ. පස මතු පිටින් ජලය ගලා යාම වැඩි. ඒත් පස මතු පිටින් ජලය ගලනවා වැඩි කියන්නේ පාංශු කාදනයත් වැඩි. ඒ කියන්නේ ගසාගෙන යන පස් අංශු ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට මේ පස් අංශු ගසාගෙන ගිහිල්ලා බොහෝ දුරට ජලාශවල එකතු වෙනවානේ. එනිසා ජලාශවල බොරතාවය නැත්නම් රොන්මඩ තැන්පත් වීමක් වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද උත්තරය? රොන්මඩ තැන්පත් වීමට මූලික වේ. ඇතුල් කාන්දුවට මූ වැරදිනේ. අපදාවේ වැඩි කියන්නේ කාන්දුව අඩුයි කියන එක. හොඳට මතක තියාගන්න. අපදාවේ වැඩි කියන්නේ කාන්දු අඩුයි. වැසීමට වැරදි. වාෂ්පීකරණ උත්සේ වැරදි. ඒවා වැරදි කියවන්න ඕනේ. සමහර පච්ච තියෙන සමීකර පච්ච තියෙන. භූගත ජලයේ නැවත ආරෝපණය, ඒ කියන්නේ භූගත ජල පුනරාරෝපණය වෑනේ. භූගත ජල පුනරාරෝපණය වෙනනම් කාන්දු වෙලා වැස්සලා එහෙම සිරස්ව පහලට යන්න ඕනනේ. මේක කියන්නේ පස මතු පිටින් ජලය යනවා කියලා. ඒත් භූගත ජල පුනරාරෝපණය අඩු වෙන එකක් තමයි වෙන්නේ. නැත් ආරෝපණය වෙන්නේ නැහැ. රයිට්. ඊළඟට 18 වෙනි ප්‍රශ්නය. කෘෂිකාලගුණික මධ්‍යස්ථානයක වාෂ්පීකරණ සැටියේ පෙරදින පාඨාංකයේ සෙන්ටිමීටර 18ක් විය. පෙරදින පාඨාංකයේ සෙන්ටිමීටර 18යි ලොකතේ. දෛනික වාෂ්පීකරණය මිලිමීටර 12ක් නම්. දෛනික වාෂ්පීකරණය මිලිමීටර 12යි ලු. වෙනම විදිහකින් ප්‍රශ්නය අහන්නේ. හා ගත වූ පැය 24 තුළ එම ප්‍රදේශයට මිලිමීටර 22ක වර්ෂාපතනයක් ලැබුණේ නම් පසු දින වාෂ්පීකරණ තැටියේ ජල මට්ටම උස. අනිත් පැත්තට අහලා තියෙන්නේ වාෂ්පීකරණයක් දීලා තියෙන්නේ. රයිට්. අපි මෙහෙම හිතමු. පෙරදින පාඨාංකය 18යිලු. එතකොට සාමාන්‍යයෙන් අපි වාෂ්පීකරණය හොයන්නේ කොහොමද? මම සමීකරණ ලියන්න. වාෂ්පීකරණය
වාෂ්පීකරණය සමානයි පෙරදින පාටාංකයට එකතු කරගන්න ඔයා වර්ෂාපතනය ඒකෙන් අඩු කරන්න පසුදින පාටාංකය පසුදින පාටාංකය ඒකෙන් අඩු කරන්න පසුදින පාටාංකය රයිට් දැන් ආදේශ කරමු වාෂ්පීකරණය මෙයාම කියනවනේ පුතේ කොච්චරද 12යි පෙරදින පාටාංකය 18යි සෙන්ටිමීටර් කියන්නේ 180යි මිලිමීටර් ඒවයි හරි එකකින් ආදේශ වෙන්න ඕන නා 18 දාලා ආදේශ කළොත් ඔක්කොම ඉවරයි හරි ඒකක දෙකකින් ආදේශ කරන්න බෑ කියලා දන්නවන්නේ වර්ෂාපතනය කියද පුතේ 22යි දන්නේ නැත්තේ මොකද්ද පසුදින පාටාංකය පසුදින පාටාංකය ඔයා දන්නේ නැහැ එහෙනම් ඒක ඕම තිබ්බාවයි පසුදින පාටාංකය මේ පැත්තට ගන්න සමානයි මෙතන කීයක් වෙනවද 180න් 22ක් අඩු කරපුවාම කොතේ 180න් 22ක් අඩු කරපුවාම 158යිනේ හරි මෙයා මෙහාට ආවා මෙයා මෙහාට යනවා කියන්නේ අහපව් අඩු කිරීම 12ක් වෙනවා එහෙනම් 146යි මිලිමීටර එම් උත්තරයක් නැද්ද වැරදුනාද මට පොඩ්ඩක් එන්න සෝරි මෙතන අඩු කරන්න නෙමෙයිනේ එකතු කරන්න තියෙන්නේ. මෙතන කීයද 202ක් වෙනවනේ. 202යි. ඒකෙන් අඩු වෙන්න ඕන 12ක්. ඒ කියන්නේ 190යි මිලිමීටර. ඒ කියන්නේ 19යි සෙන්ටිමීටර. 19යි සෙන්ටිමීටර. හරිද? උත්තරය කීයද එතකොට උත්තරය 3 හදපු නැති කෙනෙක් ඉන්නවා නම් විනාඩි දෙකක් උඩ වැඩිනේ විනාඩියක් දෙන්නම් හදාගන්න විනාඩියෙන් හදාගන්න
හරි. එතකොට අපි කතා කළේ කීයද? 18නේ. ඊළඟට 19 බලන්න. 19 මොකද්ද කියන්නේ එකේ? එක්තරා දිනක පාසල් භූමිය තුල තිබූ සරල වර්ෂාමානයට එකතු වූ ජල පරිමාව වන්නේ ඝන සෙන්ටිමීටර 18ක් කියනවා. එම වර්ෂාමාන්නේ පුනීලේ විෂ්කම්භයත් දීලා තියෙනවා සෙන්ටිමීටර 12.7ක් කියලා. එම ප්‍රදේශයට ලැබුණු වර්ෂාපතන ප්‍රමාණය වන්නේ මිලිමීටර ගාන හදමුනේ. බලන්න එතකොට කොහොමද ඒක හදන්න ඕනේ අපි? සමීකරණයේ වෙනසක් නැහැ නේද? x සමානයි v බෙදීම πr වර්ගය v කියද 18යි. φ 7n 22යි. අරය වෙන්නේ එතකොට 12.7 බෙදීම 2 ගුණ කිරීම 12.7 බෙදීම 2. ඔහොම නෙන්න ඕනේ. පැහැදිලිද? ඕනනම් 6.35 කියලා ගත්තත් කමක් නැහැ. හරි. මේ නැත්තම් 12.7 බෙදීම 2 12.7 බෙදීම 2 කියලා ගන්න. හරි. අරය කියන්නේ 12.7 බෙදීම 2ක් වෙන්න ඕනේ. 12.7 කියන්නේ විෂ්කම්භය. විෂ්කම්භයෙන් භාගය තමයි අරය. එහෙනම් 12.2 බෙදී 12.7 බෙදීම 2. R වර්ගය නිසා තවත් ඒ වගේ එකක් එන්න ඕන. රයිට්. එතකොට මෙතන අපිට පුළුවන් මේ දෙක කපන්න. එතන මෙතන 11 වෙනවා. එතන මේක කැපිලා යනවා. එතන 11 වෙනවා. හරි. අනිත් ඒවා නම් කැපෙන්නේ නැහැ. ඒ නිසා ඔහොමම තිබුණාමයි 18 ගුණ කිරීම 7 ගුණ කිරීම 2. මේ 7 උඩට ගත්ත හැකි, මේ දෙකත් උඩට ගත්ත හැකි. යටට එනවා 11 ගුණ කිරීම 12.7 ගුණ කිරීම 12.7. මේක ඉතින් එහෙනම් අමාරුයි සුළු කරන්න, කැල් එකක්වත් යන්න වෙනවා නේද? අමාරුයි සුළු කරන්න. අපි ඉතින් ওই සුළු කරමු පුළුවන් විදියට නේ. දන්න විදියට සුළු කරලා දාමු. 7 වරක් 2 14යි ප්‍රතිත. 14 ගුණ කිරීම 18. මේ මෙහෙන් හදලා බලමු. 14 ගුණ කිරීම 18 පුළුවන් නේ මේවානේ. 32 න් 2 දැම්ම 3ක්. ඉතින් 11යි. 4යි 1යි 2යි 5යි 2යි 252. 252 බෙදීම. මේකත් ගුණ කරමු ඉතින්. අමාරුයි කියලා බෑනේ නේ. කොහොමද හදන්නත් ඉතින්? 12.7 127 කියලා ගමු. 127 17 sorry 49 9 දැම්ම 4ක් ඉතින් 14යි 18 න් 8 දැම්ම 1ක් ඉතින් 8යි. 14ෙන් 4 දැම්ම 1ක් ඉතින් 5යි 2යි 127 එහෙම වෙනවා. එකෙන්නේ ගුණ වෙන්න තියෙන්නේ 9යි 12ෙන් 2 දැම්ම 1ක් ඉතින් 9යි 14යි 21ෙන් 1 දැම්ම 2ක් ඉතින් 5යි 1යි. මං හරියට දන්නේ නැනේ. 151.29යි. ඉවරයක් නෑ තාමනේ. ඒක ගුණ වෙන්න ඕනේ අහපව 11ෙන්. ඇයිසෙ ඔච්චර දඟලන්නේ? කැල්ලකින් ගහන්න තුනේ එකනේ. ලේසියනේ මේක. මේ උත්තරේම මෙහෙමම එනවා එකක්. අය තවත් ඒ වගේ එකක් මෙහෙම එනවා. මොම නෙන්නනේ. 9යි 11 එක දැම්ම එකක් ඉතින් 4යි 6යි 6යි 1යි. එක්දාස් 664.19යි. 1664.19යි. 1664 කියලා සුළු කරලා ගමු ආයේ. ඔය 1.9 පැත්තකින් තියන්න. 252 බෙදීම 1664 බිඳුවයි 2500ට 1යි 1664යි 6යි 11න් 5යි 14න් 8යි
8560ට ආසන්නව හතරක් විතර ඇති පුතේ. හතරක් විතර ඇති. එතකොට සෙන්ටිමීටර නම් 0.14ක් විතර ආසන්නව මිලිමීටර 1.4ක් විතර මිලිමීටර වලින්. මෙහෙම උත්තරයක් තියෙනවද ඕකේ? මෙහෙම උත්තරයක් තියෙනවද? තියෙනව නේද? උත්තරේ 4 පුතේ. උත්තරේ 4. එහෙනම් අමාරුයි ඒක සුළු කරන්න. හරි. දීලා තියෙන දත්තවල හැටියට. හැබැයි මේ බලන්න මම මේක සරලව ගන්න විදිහක් ඕනනම් කියලා දෙන්න. අපිට මෙහෙම කරන්න පුළුවන් ඕනනම් දල වශයෙන් මේ මේව දල වශයෙන් කපන්න පුළුවන් ඔයාලට ඕනනම්. හරි, උදාහරණයක් විදිහට මේ බලන්න 6 වරක් 3යි 6 වරක් 2යි. හරියටම නෙමෙයි දල වශයෙන්. එතන මේක කැපුණා. හරි. අපව 3 වරක් 1යි 3 වරක් 4යි. 3 වරක් 4යි. එතකොට දල වශයෙන් බලන්න උඩ ඉතිරි වෙනවා 7ක්. යට ඉතිරි වෙනවා 44ක් නේද? උඩ ඉතිරි වෙනවා 7ක්, යට ඉතිරි වෙනවා 44ක්. එතකොට සුළු කරලා බලන්න ඕකත් ඔයාලට ඔය කියන උත්තරය ආසන්න උත්තරයක් ඒවි. 7 බෙදීම 44. 70ට 7ට 0.70ට 1යි 44යි 26යි 260ට 4ක් ඇති පුතේ. දල වශයෙන් අපි මේ ගන්නෙ 16න් 6 දැම්ම එකක් ඉතිරි 16 1යි 17යි. 4ට වඩා නම් තියෙන 5ක් විතර තියෙවි. නමුත් අපිට දැන් මේකේ උත්තර තියෙන උත්තර දිහා බලන්න. ඒතර උත්තර ආසන්නව තියෙන 1.4යි කියන උත්තරේනේ. ඒ නිසා 1.4 කියලා ගන්න. මේ හරියටම නෙමේ හැදුවේ. මේක මේ විදිහට සුළු කරන්න ඕනේ නෑ කියලා මං කියන්නේ. මොකද බහුවර්ණ ප්‍රශ්නයක්නේ. බහුවර්ණ ප්‍රශ්නයක උත්තර ටික තියෙනවා. ඒතර අපිට ආසන්න ඉලක්කමකට අරගෙන ආවොත් ඇති. ඒක නිසා දල වශයෙන් මෙහෙම කපලා හැදුවත් ප්‍රශ්නයක් නෑ. එහෙම නැත්නම් ඉතින් අර විදියට සුළු කරගෙන ගිහිල්ලා සුළු කරලා උත්තරේ ගන්න. ඒ ප්‍රශ්නයක් නෑ ඉතින්. කාලය පිළිබඳ ප්‍රශ්නේ තමයි අපිට එන්නේ ඉතින්. ඒක නිසා කාලය කළමනාකරණය කරගන්න බලන්න. හරි. කැල්ලකින් ගහලා හදුවට කමක් නෑ. විභාගෙදී කැල්ලක දෙන්නේ කෙනෙක් හැබැයි මතක තියාගන්න. නේද? විභාගෙදී දෙන්නේ නෑනේ. නේද? කැල්ලකින් ගහලා හදුවට කමක් නෑ. හරිද? විභාගෙදී දෙන්නේ කෙනෙක් මතක තියාගන්න. විභාගෙදී කැල්ලක දෙනවා BST අයට දෙනවා. SFT ඒවට දෙනවා. ඇග්‍රි වලට දෙන්නේ නෑ. හරිද? ඊළඟට දර උත්තරේ පුතේ 4 19ට 4. ඊළඟට 20 බලන්න. 5ත දැක්වෙන සංයෝජන අතුරින් කාලගුණික පරාමිතීන් සහ ශාක කෘත්‍යවල ඍජු සම්බන්ධතාවක් දැක්වෙන වර්ණය වන්නේ. 5ත දැක්වෙන සංයෝජන අතුරින් කාලගුණික පරාමිතීන් සහ ශාක කෘත්‍යවල ඍජු සම්බන්ධතාවක් දැක්වෙන වර්ණය වන්නේ. තර වර්ෂාපතනයේ සහ කඳ මුල් අතර අනුපාතය නැහැ, සම්බන්ධයක් නැහැ. ආලෝකයේ ගුණාත්මය සහ ප්‍රභාවදි සංවේදිතාව නැ ආලෝක කාලයත් එක්ක සම්බන්ධය තියෙන. ආලෝකයේ ලැබෙන කාලය සහ වසන්තීකරණය නැ වසන්තීකරණයත් එක්ක උෂ්ණත්වයේ සම්බන්ධයක් තියෙන. සුළඟේ වේගය සහ වාෂ්පීකරණ උත්සේදනය ඔව් උත්තරය 4. සුළඟේ වේගය වැඩි වෙනකොට වාෂ්පීකරණ උත්සේදනය වැඩි වෙනවා. උත්තරය 4. 21. තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ තෙත්හා වියලි බල්බ පාටාංකවල වෙනස ශුන්‍ය වන විට. තේරුණාද කියන එක? තෙත්හා වියලි බල්බ උෂ්ණත්වමානයේ තෙත්හා වියලි බල්බ පාටාංකවල වෙනස ශුන්‍ය වන විට. මන්තික තියාගන්න හොඳට මේ පාටාංක දෙක අතර වෙනස ශුන්‍යයි කියන්නේ. සාපේක්ෂ ආර්ද්‍රතාව 100%යි.
හරි වෙනස ශුන්‍යයි කියන්නේ සාපේක්ෂ ආර්ද්‍රතාව 100% කියන්නේ ජල වාෂ්ප වලින් සංතෘප්ත වෙලා තියෙන. ශාක මැලවීමට ලක් වේ කියන්න බෑනේ පුතේ සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි නම් උත්වේදනය වාෂ්පීකරණ මේවා අඩුයි ශාක මැලවීමක් වෙන්නේ. වාෂ්පීකරණ උත්වේදන ඉහළ නැංවේ වැරදි. දිලීර රෝග ව්‍යාප රෝග කරලා හදාගන්න රෝග. දිලීර රෝග ව්‍යාප්තිය වැඩි වේ හරි නේද? සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙනකොට දිලීර රෝග ව්‍යාප්තිය පුතේ වැඩිවීමක් වෙනවා. එහෙනම් 21ට උත්තරය 4. පොඩ්ඩක් ඉන්න. හරි ඊළඟට තියෙන උත්තර දෙක ගැලපෙන්නේ නැහැ නේ. ශාක මැලවීමට ලක්වන අතර මැලවෙන්න බෑනේ. වාෂ්පීකරණ උත්සේදනය වැඩි වෙන වැරදි. උත්තරේ 3. දිලීර රෝග ව්‍යාප්තිය වැඩි වේ. රයිට්. ඊළඟට බලන්න 22 වෙනි ප්‍රශ්නය. වායුගෝලීය ආර්ද්‍රතාව පිළිබඳ ප්‍රකාශ කිහිපයක් පහත දැක්වේ. ඒ ප්‍රකාශයේ කියනවා අවට උෂ්ණත්වයේ වැඩිවීම සමග ආර්ද්‍රතාව වැඩි වේ. හරි. මොකද උෂ්ණත්වයේ වැඩි වෙනකොට ජලයේ වාෂ්ප බීම වැඩි ආර්ද්‍රතාව වැඩි වෙනවා. ආර්ද්‍රතාව වැඩිවීම භෝගවලට හැම විටම අහිතකර වේ වැරදි. හිතකර බලපෑමක් තියෙනවා. හරි උදාහරණයක් විදිහට භෝගවලින් ජලය නේද නාස්ති වෙන ප්‍රමාණය හානි වෙන ප්‍රමාණය අඩු වෙනවා. පරාගණයට වැදගත් වෙනවා. කලංකයේ ග්‍රාහීය කාලය වැඩි වෙනවා සාපේක්ෂ ආර්ද්‍රතාව වැඩි වෙන විට. ඒ විතරක් නෙමේ ඉහළ සාපේක්ෂ ආර්ද්‍රතාව දඬු කැබලි මුල් ඇදවීම මන් කරනවා. එහෙම ගොඩාක් තියෙනවානේ. එනම් බී වැරදි පොතේ සී උන්නතාංශය කියන්නේ උච්චත්වය කියන එක. උන්නතාංශයේ වැඩිවීමත් සමග ආර්ද්‍රතාව අඩුවේ ඒක හරි. උස වැඩි වෙන ආර්ද්‍රතාව අඩු වෙනවා. ඒකයි නුවරඑළිය ප්‍රදේශයට යනකොට ආර්ද්‍රතාවයේ අඩුවක් අපිට දකින්න ලැබෙන්නේ. ඩී දහවල් කාලයේ ආර්ද්‍රතාව සාමාන්‍යයෙන් උදෑසන ආර්ද්‍රතාවට වඩා වැඩි එකක් හරි. දවල් කාලයේදී හොඳට මතක තියාගන්න ආර්ද්‍රතාවයේ වැඩි ප්‍රතේ උදේ කාලයේ ආර්ද්‍රතාවයට වඩා. හරි. දවල් උෂ්ණත්වයේ වැඩි වීමත් එක්ක වැඩි වශයෙන් වායුගෝලයේ ජල වාෂ්පයක රාශි වීමක් වෙනවා. එනම් දරුවනේ ඒ හරි C හරි D හරි A C D තුනම හරි. උත්තරය 5. A C D 3 විතරයි හරියන්නේ. උත්තරය 5 B වැරදි. ඊළඟට 23 වෙනි ප්‍රශ්නය. ඉතාමත් හොඳ ප්‍රශ්නයක්. බලමු අපි ඔයාලගේ උත්තරේ මොකක්ද කියලා. භෝග වගාවේදී දක්න ලැබෙන සංසිද්ධි කීපයක් සහ ඊට බලපාන කාලගුණික සාධක පහත් වගුවේ දැක්වේ. ඒවායින් සංසිද්ධියට අදාළ නිවැරදි හේතුව දක්වන්නේ කුමන වර්ණයේද? සංසිද්ධිය කියනවා යාපනයේ ප්‍රදේශයේ සාර්ථක අර්ථාපල් වගා කරනුයේ නොවැම්බර් දෙසැම්බර් මාසවල. හරි. ඒකට හේතුව අදාළ දිවා රාත්‍රී උෂ්ණත්ව වෙනස තියෙන ඒ කාලේ. නමුත් පැහැදිලි කිරීම ආ බලන්න ඒක නෙමෙයි තියෙන්නේ. නැහැ ඒක වෙන්න බෑ පුතේ. විලා ඩඹ පළවල සූර්යාලෝකයේ පතිදවන පැත්ත රතු පැහැගැන්වේ. ඒකට හේතුව ආලෝකය ලැබෙන පැත්ත ඇන්තොසයනින් කියන වර්ණකයේ සංශ්ලේෂණය වෙනවා. බලන්නකො ලස්සනට පැහැදිලි කිරීමත් ඒකම දීලා තියෙනවා නේද? එහෙනම් උත්තරේ 2. තුන් වෙනි එකත් කියවන්නම්ම. වියලි කලාපයේ කෙටි කාලින භෝගවල අසුතුණු ප්‍රමාණය මහ කන්නේදීට වඩා යල කන්නේදී වැඩි. පැහැදිලිව මහ කන්නේදීට වඩා ඒකීය භූමියකින් ලබා ගන්න පුළුවන් අස් වෙන යල කන්නේ වැඩි වෙනවා. හේතුව තමයි මහ කන්නේට වඩා හොඳ ආලෝකයක් යල කන්නේ අපිට බලා ගන්න ලැබෙනවා කියලා අපි කියන ආලෝක තීව්‍රතාවයේ වැඩිවීම තමයි ඒකට හේතුව වෙන්නේ. හතරවෙනි කියන පොතේ උඩරට ප්‍රදේශයේ සාමාන්‍ය පරිසර තත්ත්වය යටතේ කැරට්ටා බීට් ශාකවල පුෂ්පහට නොගනී. ඒකට හේතුව ඒ අර අඩුෂ්ණත්වය නොලැබීම කියන එක. ඒතර අපි වසන්තීකරණය කරන්නේ ඒ නිසා. ඒතර පැහැදිලි කිරීම වැරදි. පොඩි වී ඒ අට වී ප්‍රභේදයේ කෙටි දිවා කාලයකදී පමණක් පුෂ්පීකරණය වේ. කෙටි දිවා කාලයේදී මෙම වී ප්‍රභේදය තුළ ඈතරතු ආලෝකය අවශෝෂණය කරන ෆයිටොක්‍රෝම් වැඩිපුර නිපදවයි. වැඩිදිනේ කෙටි දිවා කාලයක් යන පුතේ දිගු රාත්‍රී කාලයක්. දිගු රාත්‍රී කාලයක් තිබුණොත් ෆයිටොක්‍රෝම් ඈතරතු වැඩි වශයෙන් කවුරු බවට පරිවර්තනය වෙන ෆයිටොක්‍රෝම් රතු බවට පරිවර්තනය වෙනවා. මතක ඇති මං කලින් කිව්වා වලට නේද? ඈතරතු ආලෝකින රැට තියෙන්නේ. එතකොට ෆයිටොක්‍රෝම් ඈතරතු ආලෝකය අවශෝෂණය කරලා ෆයිටොක්‍රෝම් රතු බවට පත් වෙනවානේ. එතකොට ෆයිටොක්‍රෝම් රතු සාන්ද්‍රණය තමයි වැඩි වෙන්නේ. හරි. ෆයිටොක්‍රෝම් රතු සාන්ද්‍රණය වැඩි වෙන්නේ. එහෙනම් මේක වැරදි. එතකොට පැහැදිලිවම උත්තරේ වෙන්න ඕනේ 2. උත්තරේ වෙන්න ඕනේ 2. 24 වෙනි ප්‍රශ්නය. ඇතැම් සෞම්‍ය කලාපීය භෝග නිවර්තන කලාපයේ වගා කිරීමේදී පුෂ්පීකරණය උත්තේජනය කිරීම උත්තේජනය සඳහා සිටුවීමට පෙර බීජ අඩුෂ්ණත්වයේ තිබීම වඩාත් හොඳින් හැඳින්විය හැක්කේ. මේකට තමයි වසන්තීකරණය කියන්නේ. වසන්තීකරණය. උත්තරේ 1 පුතේ. 25. වඩාත් නිවැරදි ප්‍රකාශය වනුයේ හොඳට කියවන්න. කෙටි දින ශාකවල පුෂ්පීකරණය උත්තේජනය කරනුයේ ෆයිටොක්‍රෝම් රතු මගිනේ. හරි නේද?
කෙටි දින ශාකවල පුෂ්පීකරණය උත්තේජනය කරන්න ෆයිටෝක්‍රෝම් රද්දු වගේ උත්තරේ අනිත් ඒවා කියවන්න ඕනේ නැන්නේ දැන්නේ 26 සෙන්ටිමීටර 6ක විශ්කම්මයෙන් උත් වර්ෂාමානයට පැය දෙකක වර්ෂාවකදී එක් වූ ජල ප්‍රමාණය ඝන සෙන්ටිමීටර 79යි දු එම වර්ෂාවේ තීව්‍රතාව කොපමණද කියලා අහනවා ඉස්සෙල්ලා වර්ෂාපතනය හොයලා ඉන්න ඕන අපි දැන් අපි මේ මම හිතන්නේ 6 5 වෙනි 6 වෙනි වගේ ගාන වර්ෂාපතනය සම්බන්ධව එතන S සමානයි V බෙදීම 5R වර්ගය නේද එතන V කීයද 79යි නේ 79යි 5 7 22යි 3 ගුණ කිරීම 3යි නේ අරයද 6 කියන්නේ විස්කම්භයද විස්කම්භය 6යි නේ එතන අරය 3යි නේ එතකොට 79 ගුණ කිරීම 7 බෙදීම 22 ගුණ කිරීම 9 එතකොට මේක ගුණ කරලා ගමු 63න් 3 දැම්ම 6ක් ඉතිරි 49යි 6යි 55යි යටට එනවා 18න් 8 දැම්ම 1ක් ඉතිරි 18යි 1යි 19යි මේක තමයි වර්ෂාපතනය මේක සෙන්ටිමීටර වලින් එන්නේ මිලිමීටර වලින් ගත්තොත් 5530 බෙදීම 198යි මේක මිලිමීටර වර්ෂාපතන තීව්‍රතාවය අහන්න පුතේ වර්ෂාපතන තීව්‍රතාවය අහන්නේ මම මේක සුළු නොකර ඉන්නා එතකොට 1000 sorry 5530 බෙදීම 198 වර්ෂාපතන තීව්‍රතාවය හොයන්න අහපව් කාලයෙන් බෙදන්න ඕනනේ කාලය කොච්චරයිද පුතේ පැය දෙකයි නේ එහෙනම් මේක බෙදෙනවා කියෙන්ද දෙකෙන් බෙදන්න ඕන දෙකෙන් බෙදෙනවා හරි එතකොට මේක දෙකෙන් බෙදලා දාමු 5ට 2යි 4යි 15ට 7යි 14යි 13ට 6යි 12යි 10ට 5යි බෙදීම 198 හරිද මේකට උත්තරයක් එනවද එපා වෙනවනේ සුළු වෙන්නේ නැති ඒවා තියෙන ගොඩක් ඒවා මන් දාලා 198 එකයි 198යි 16න් 8යි 16න් 7යි 1යි ද නෑ 78යි සර් 785ට පුතේ 5ක් නන්නේ 4කුත් නෑ වගේ නේ 3ක් විතර ඇත්තේ 24න් 4 දැම්ම එකක් ඉතිරි 27යි 24යි දෙකක් ඉතිරි 27යි 29 9 දැම්ම මම දෙකක් ඉතිරි 5යි බලන්න කොහොම උත්තරයක් වෙනද කියලා ඔක්කොටම කලින් එතන පැයට මිලිමීටර 14 කියන උත්තරයට තමයි එන්න වෙන්නේ ආසන්නම උත්තරේනේ පැයට මිලිමීටර 14 අර ඔයාලට ආපු උත්තරේ චුට්ටක් කියන්න හොමම ඔයාලට ආපු උත්තරේ පොඩ්ඩක් කියන්න ඔයාලා හදලා නැත්තේ මගේ උත්තරේ හරිද මොකද ඒකේ සුළු කිරීම ගොඩක් තියෙනවා මේක විස්කම්භයේ 6යි කියලානේ කියන්නේ ඒක හරිනේනේ 79 ගුණ කිරීම 7 553යි ඒක හරි 22 ගුණ කිරීම 7 මෙතන මොකක් හරි වැරද්දක් වෙලා sorry නැහැ 22 ගුණ කිරීම 9 හරි හරි 22 ගුණ කිරීම 9 198 එකත් හරි මේ ටික හරි මං කැලල එකෙන් ගහලා චෙක් කරලා දෙන්නම් එතකොට
මේක මිල් සෙන්ටිමීටර් නතර මිලිමීට වෙනවා 10න් ගුණ වුණාම එතකොට 5530 බෙදීම 198 කියන්නේ 27.9ක් කියලා නේද? ඒ කියන්නේ ආසන්නව 28යිනේ. එතකොට 28 බෙදීම 2 ඔව් 14යි. එතකොට මේක උත්තරේ ආසන්නව 14යි. 14යි මිලිමීටර් පැයට. ඔයාලා ගෙදරින් සුළු කරලා බලන්න ඕන. 14යි මිලිමීටර් පැයට. 14යි මිලිමීටර් පැයට. හරි නේද? ඒක සුළු වෙන්න ටිකක් සුළු කරන්න ටිකක් අපහසු එකක්. ඊළඟට 27 වෙනි ප්‍රශ්නය හෙක්ටයාර එකක භූමි ප්‍රමාණයකට පැය දෙකක කාපයක් නෙමෙයි කාලයක් වෙන්න ඕන. පුරා ලැබුණු වර්ෂාපතනය ඝන මීටර 86ක් විය. ප්‍රදේශයේ වර්ෂාපතන තීව්‍රතාව වනුයේ. ආයත් ගානක් අද ගණන් හදලා ඇලර්ජික් වෙනවනේ. රයිට් බලා ගන්න. ලැබුණු ජල පරිමාව මතකද මේ සමීකරණය? ලැබුණු ජල පරිමාව සමානයි පුතේ භූමියේ ක්ෂේත්‍රඵලය ගුණ කිරීම වර්ෂාපතනය. කෙටියෙන් ලියන්න වර්ෂාපතනය. එතකොට මෙයාලා ලැබුණු ජල පරිමාව දෙනවා කීයද? 86යි නේද? 86යි. 86යි මෙතෙන්ට 86 දැම්මා ඔන්න. භූමියේ ක්ෂේත්‍රඵලයේ හෙක්ටයාර එකක් කියන්නේ වර්ග මීටර 10000ක්. වර්ෂාපතනය දන්නේ නැහැ. වර්ෂාපතනය දන්නේ නැහැ. එහෙනම් වර්ෂාපතනය සමානයි 86 බෙදීම 10000. දරුවනේ මේක එන්නේ මීටර වලින්. හරි, මේක එන්නේ මීටර වලින්. එතකොට මේක මීටර වලින් එන්නේ. එහෙනම් 1000න් ගුණ කරන්න මිලිමීටර කරන්න. ඔන්න ඒක මිලිමීටර බවට හැරෙනවා. එතකොට බිංදු 3ට බිංදු 3 කැප් වුණා. 8.6යි මිලිමීටර වෙනවා. අපෙන් අහන්නේ වර්ෂාපතන තීව්‍රතාව. වර්ෂාපතන තීව්‍රතාව අහන්නේ. වර්ෂාපතන තීව්‍රතාව සමානයි 8.6 බෙදීම කොච්චර කාලයක්ද මෙයා ලැබුණා කියන්නේ වර්ෂාව පැය දෙකයි පුතේ. එහෙනම් 4.3යි පැයට මිලිමීටර. 4.3යි පැයට මිලිමීටර. කීයද උත්තරය? 4 වෙනි උත්තරය. හතරවෙනි උත්තරය හරි නේද? අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න ඉක්මනට. හතරවෙනි උත්තරය.
හරි අඩුපාඩුවක් තියෙනවා නම් හදා ගන්න දෙන්න නේද? ඒ අපි කතා කළේ පුතේ එතකොට 27 වෙනි ප්‍රශ්නය. ඊළඟට බලන්න 28 වෙනි ප්‍රශ්නය. උත්වේදනයේ ඉතා අඩුවෙන් සිදුවන්නේ කියලා අහනවා. ඒ මේකේ ප්‍රශ්න 35ක් තියෙනවා. අපි ඔක්කොම කතා කරලා ඉවර කළාම දාමුනේ. ලේසියෙන් එතකොට උත්වේදනය ඉතා අඩුවෙන් සිදුවන්නේ කියලා අහනවා. එතකොට උත්සේදනය අඩුවෙන් සිදුවන්නේ පළවෙනි උත්තරයේ කියනවා සුළඟේ ප්‍රවේගය වැඩි වූ විට. එතකොට සුළඟේ ප්‍රවේගය වැඩි වුණොත් මොකද වෙන්නේ? උත්සේදනය වැඩි වෙනවානේ. නෑ ඒක වෙන්න බෑ. වියලි කාල ගුණයක් ඇති විට ඒත් උත්සේදනය වැඩි වෙනවානේ. පස ශේෂ්ඨ ධාරිතාවේ පවතින විටය වායුගෝලීය ආදතාව වැඩි වූ විටය පාරිසරික උෂ්ණත්වය වැඩි වූ විටය. එතකොට පාරිසරික උෂ්ණත්වය වැඩි වුණොත් අහපව් උත්සේදනය වැඩි වෙනවා. පස ශේෂ්ඨ ධාරිතාවයේ තියෙනවා කියන්නේ පසේ ප්‍රමාණවත් ජලය තියෙනවා. එතකොට ශාකයේ ප්‍රමාණවත් තරම් ජලය උරා ගන්නවා කියන්නේ උත්සේදනයත් වැඩි වශයෙන් සිද්ධ වෙන්න පුළුවන්. එහෙනම් මොකද්ද උත්තරය? වායුගෝලීය ආර්ද්‍රතාව වැඩි වුණාම, කියන්නේ පරිසරයේ තියෙන ජල වාෂ්ප ප්‍රමාණය වැඩි වුණාම තවදුරටත් පරිසරයට එකතු වෙන ජල වාෂ්ප ප්‍රමාණය මොකද වෙන්නේ? අඩුවීමක් වෙනවා. හරි, එහෙනම් උත්තරය 4 වෙන්න ඕන. ඊළඟට 29 බලන්න. ජල චක්‍රය හා සම්බන්ධ සත්‍ය ප්‍රකාශය වන්නේ කියනවා. 1. ගලා යන ජලයේ පවතින ආකාරවලින් වැඩි ප්‍රතිශතයක් මෙරිදිය හා භූගත ජලයේ වේ. ගලා යන ජලය තියන්නකෝක ඔහොමම. ජල චක්‍රය කෙරෙහි බලපෑම ඉතා අඩුවෙන්ම දක්වන්නේ ද්‍රවාශ්‍රිත ජලයයි. ජල චක්‍රය කෙරෙහි බලපෑම ඉතා අඩුවෙන්ම දක්වන්නේ ද්‍රවාශ්‍රිත ජලය. ඒක හරි පුතේ. වැඩිම දායකත්වයක් තියෙන්නේ ජල වාෂ්ප. අඩුම දායකත්වයේ තියෙන්නේ අයිස් හා ග්ලැසිය. ඒතර අයිස් හා ග්ලැසිය කොහෙද තියෙන්නේ? ද්‍රවාශ්‍රිත ප්‍රදේශවල. 3. පෘථිවියේ ඇති ජල ප්‍රමාණය නිතරම වෙනස් වන සුළුය. නෑ, මම පැහැදිලිව කියලා තියෙනවා ලට. මේ පෘථිවියේ තියෙන සමස්ත ජල ප්‍රමාණය දරුවනේ නියතයක් කියලා අපි කියනවා. ඒ ජල ප්‍රමාණය වෙනස් වෙන්නේ නෑ. සිද්ධ වෙන්නේ ජලය එක තැනකින් තව තැනකට ගමන් කිරීමක් සහ යාගේ භෞතික තත්ත්වය යනු වෙනස් වීමක් විතරයි. ජල චක්‍රය තුළ ජලය ද්‍රව වායු වශයෙන් පමණ නෑ. ඇයි? ද්‍රවාසන්න ප්‍රදේශවල ඝන අයිස් තියෙනවනේ. එහෙනම් ඝන ද්‍රව වායු කියන අවස්ථා තුනම ජල චක්‍රය තුළ හඳුනා ගන්න පුළුවන්. වාෂ්පීකරණය මගින් පමණක් වායුගෝලයේ ජල වාෂ්ප එකතු වී ඇයි උත්සේදනය? එහෙනම් එකක් වැරදි. එනම් මොකද්ද වඩාත්ම නිවැරදි උත්තරය? 2. ජල චක්‍රය කෙරෙහි බලපෑම ඉතා අඩුවෙන්ම දක්වන්නේ ද්‍රවාශ්‍රිත ජලයයි. එතකොට ගලා යන ජලයේ පවතින ආකාරවලින් වැඩි ප්‍රතිශතය මිරිදිය හා භූගත ජලය. නෑ වැරදි. එතකොට ඒක කරදිය ජලය වෙන්න ඕන. වැඩිම ජල ප්‍රමාණයක් තියෙන්නේ ගලාගෙන යන ජලය. කියන්නේ අපි ගොඩක් ද්‍රව ජලය කියන අදහස් කරන්න තුන. ගලා යන ජලය කියන්නේ ද්‍රව ජලය. එතකොට වැඩි ප්‍රමාණයක් තියෙන පොතේ කරදිය මිරිදි ජලය තියෙන සාමාන්‍ය 3% වගේ ප්‍රමාණයක්, 3ටත් අඩු ප්‍රමාණයක් සමහර විට. ඊළඟට 30 වෙනි ප්‍රශ්නය. වර්ෂාපතනය වෙන්න ඕනනේ. වර්ෂාමානය හදාගන්න. වර්ෂාමානය පිළිබඳ සත්‍ය ප්‍රකාශය හෝ ප්‍රකාශ වන්නේ. ප්‍රතේ හදාගන්න වර්ෂාමානය වෙන්න ඕන එතන. ඒ ප්‍රකාශය කියනවා
වර්ෂාමානය සංස්ථාපනය කළ යුතු වන්නේ පොළොව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට සෙන්ටිමීටර 15ක් වන පරිදිය හරි. හරි අපි පැහැදිලිව කියනවා මේ. සෝරි වැරදි. සෙන්ටිමීටර 15ක් නෙමෙයි සෙන්ටිමීටර 30ක් වෙන්න ඕනනේ. ඉතුරු ටික හරි. වර්ෂාමානයේ සංස්ථාපනය කළ යුතු වන්නේ පොළොව මට්ටමේ සිට වර්ෂාමානයේ ඉහළ ධාරයට සෙන්ටිමීටර 30ක්. එහෙනම් ඒක වැරදි පුතේ. ස්වයංක්‍රීය වර්ෂාමානයේ වර්ෂාපතන තීව්‍රතාව නිවැරදිව මැනගත හැකි හරි මොකද වර්ෂාපතනයේ කාලයත් සමග සටහන් වෙන නිසා ස්වයංක්‍රීය වර්ෂාමානයට එකතු වර්ෂාපතනයේ එහි ඇති විශේෂ සටහන් පතක සටහන් වේ ඕ එක්ක සටහන් පතක සටහන් වෙනවා එහෙම නැත්නම් වෙනම තියෙනවා වර්ෂා ගණකයක් නැත්නම් රේන් කවුන්ටර් එකක් තියෙනවා අලුත් උපකරණ වල නම් රේන් කවුන්ට් එකක් එන්නේ ඒක සටහන් වෙනවා පරණ උපකරණ වල නම් ඒක ප්‍රස්ථාරයක් විදිහට සටහන් වෙනවා උපකරණ පිහිටුවීමේදී වර්ෂාමානය හා වාෂ්පීකරණ තැටි අතර මීටර 2ක් නෙමේ දරුවනේ මීටර 5ක් තියෙන්න ඕන. එහෙනම් උත්තරේ වෙන්න ඕනේ B හා C විතරයි. උත්තරේ 2 B හා C පමණි උත්තරේ 2. ගායගානක්. 31 වර්ෂාපතනය මැනීම සඳහා එම උපකරණයට අදාළ සියලු sorry අදාළ මිනුම් සරාවක් නොමැති අවස්ථාවකදී සිලින්ඩර් ආකාර බඳුනට එකතු වන ජල ප්‍රමාණයේ පරිමාවක් ලෙස මැනගෙන උසට පරිවර්තනය කෙරේ. එවැනි අවස්ථාවකදී ලබා ගන්නා ලද පාඨාංක ටිකක් දීලා තියෙනවා. ඉක්මනට හදලා බලමුනේ. සමානයි v බෙදීම ir වර්ගය v කීයද 30.8යි පුතේ 7න් 22යි ගුණ කිරීම අරය කීයද අරය 7ක් කියලා දීලා තියෙනවානේ 7 ගුණ කිරීම 7 7ට 7 කැපුණා 30.8 බෙදීම 22 ගුණ කිරීම 7 කියන්නේ 154යි නේද ගුණ කරලා බලන්න 154යි. මේකේ උත්තරේ මිලිමීටර වලින් ඕනා. එහෙනම් මේක මොකද කරන්න ඕනේ 10ෙන් ගුණ කරන්න ඕනේ. මම ඒක එතනම කරන්නම්. එතන මේ දශම ස්ථානේ අයින් වෙන නිසා. එතන 308 බෙදීම 154යි මිලිමීටර කියන්නේ 2යි මිලිමීටර. 2යි මිලිමීටර කියද දරුවනේ උත්තරය. උත්තරය 3. උත්තරය 3. 2 මිලිමීටර අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න අඩුපාඩුවක් තියෙනවා නම් හදාගන්න හරි නේද ඊළඟට බලන්න 32 ප්‍රශ්නය පුතේ මෙහෙම කියනවා A හා B නැමැති ස්ථාන දෙකක සවිකල තෙත් සහ වියලි බල්බ උෂ්ණත්වමාන දෙකක පාඨාංක 5 පරිදි විතර A B කියලා තැන් දෙකක් තියෙනවා ඒ තැන් දෙකේ තෙත් හා වියලි බල්බ උෂ්ණත්වමාන දෙකක් සවිකරලා තියෙනවා ඒ දෙකේ පාඨාංක තරම් තියෙනවා
තොර ඒ කියන ස්ථානයේ තෙත් බල්බ පාටාංකය 28යි වියළි බල්බ 31යි. B කියන ස්ථානයේ තෙත් බල්බ 23යි වියළි බල්බ 31යි. අපි ඔය ළඟින්ම පාටාංක දෙක අතර වෙනසත් සටහන් කරගමු. එතකොට ඒ ස්ථානයේ පාටාංක වෙනස සෙල්සියස් 3යි. B ස්ථානයේ පාටාංක වෙනස සෙල්සියස් 8යි. වෙනස එතනම ලියාගන්න. ඉතින් පැහැදිලිව මම මෙහෙම දෙයක් ඔයාලගේ තියරිවලදී කියනවා. මේ පාටාංක අතර වෙනස මත අපිට සාපේක්ෂාධතාවය පිළිබඳව අදහසක් දෙන්න පුළුවන්. අඩු වැඩිද කියන එක පිළිබඳව අදහසක් ගන්න පුළුවන් සංඛ්‍යාව කෙසේ වෙතත්. සංඛ්‍යාව බලන්න අපිට යන්න වෙනවා වගුවට. පාටාංක දෙක අතර වෙනස අඩු වෙනවා කියන්නේ දරුවනේ සාපේක්ෂාධතාව වැඩි කියන එක. වෙනස අඩු වෙන්න සාපේක්ෂාධතාව මොකද වෙන්නේ? වැඩි වෙනවා. වෙනස වැඩි වෙන්න සාපේක්ෂාධතාව මොකද වෙන්නේ? අඩු වෙනවා. දැන් අපි ඕකත් ඔළුවේ තියාගෙන ප්‍රකාශ ටිකට යමු. A හා B ස්ථාන සම්බන්ධ වඩාත් සත්‍ය වන්නේ කියලා අහනවා. ඒ ස්ථානයේ පාටාංක ගන්නා මොහොතේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 28ක් වේ. වැරදි. මොකද වියළි බල්බ් උෂ්ණත්වමානයෙන් තමා දරුවනේ පරිසර උෂ්ණත්වය නිරූපණය කරන්නේ. B ස්ථානයේ පාටාංක ගන්නා මොහොතේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් වේ. උත්තරේ දෙක වෙන්න ඕන වගේ. අපි අනිත් ඒවා ගිහිලා බලමු. A ස්ථානයට සාපේක්ෂව B ස්ථානයේ සාපේක්ෂාධතාව වැඩි. වැරදි. B වල සාපේක්ෂාධතාව අඩුයි. B ස්ථානයට සාපේක්ෂව A ස්ථානයේ වාෂ්පීකරණ උත්සේදනය වැඩි. B ස්ථානයට සාපේක්ෂව A ස්ථානයේ වාෂ්පීකරණ උත්සේදනය වැඩි. වැරදිනේ පොතේ. මේකෙන් සාපේක්ෂාධතාව වැඩි A ස්ථානයේනේ. ඒ ස්ථානයේ සාපේක්ෂාධතාව වැඩි නම් වාෂ්පීකරණ උත්සේදනය මොකද වෙන්න ඕනේ? අඩු වෙන්න ඕන. B ස්ථානයට සාපේක්ෂව A ස්ථානයේ දිලිර රෝග ආසාද නැති විය හැකිය. B ස්ථානයට සාපේක්ෂව A ස්ථානයේ දිලිර රෝග ආසාද නැති විය හැකිය. හරි නේද? B ස්ථානයේ සාපේක්ෂාධතාව අඩුයි පුතේ. වෙනස වැඩි කියන්නේ සාපේක්ෂාධතාව අඩුයි. B ස්ථානයේ A ස්ථානයේ වෙනස අඩුයි කියන්නේ සාපේක්ෂාධතාව වැඩි. එතකොට දිලීර රෝග ආසාද නැතිවීමේ වැඩි හැකියාවක් තියෙන්නේ A ස්ථානයේ. එහෙනම් ඒක හරි. ගැටලුවක් තියෙනවා. මොකද්ද තියෙන ගැටලුව? උත්තර දෙකක් හරි නේද? B ස්ථානයේ පාටාංක ගන්නා මොහොතේ වායුගෝලීය උෂ්ණත්වය සෙල්සියස් අංශක 31ක් වේ. හරි. B ස්ථානයට සාපේක්ෂව A ස්ථානයේ දිලිර රෝග ආසාද නැති විය හැකිය. ඒකත් හරි. උත්තර දෙකක් එනවා. 2 5 කියන දෙකෙන් එකක්. 2 5. 2 හෝ 5. 2 හෝ 5. උත්තර දෙකෙන් එකක් ගන්න. රයිට් එහා පැත්තට යමු. 33 පහත වගුවේ දැක්වෙන්නේ විවිධ කාලගුණික පරාමිති මැනීම සඳහා භාවිත වන උපකරණ වේ. අපිට ගලපන්න තියෙන්නේ ඉහත වගුවේ සඳහන් සම්බන්ධතානුව නිවැරදි සම්බන්ධතාවක් නොදක්වන නිවැරදි සම්බන්ධතාවක් නොදක්වන සූර්ය දීප්තමානය සූර්යාලෝක තීව්‍රතාවය වැරදි AF වෙන්න ඕන එකක්. එහෙනම් සූර්ය විකිරණමානය දීප්ත සූර්යාලෝක පැය ගණන එක වැරදි. C හරි නේද? D හරි. E හරි. එහෙනම් AF BG කියන එක වෙන්න ඕන. AF BG උත්තරය 5. හරි. ඒ නිවැරදි ගැලපීමක් නැති දෙක තමයි AF BG. රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩුවීම නිසා සිදුවිය හැක්කේ. රාත්‍රී කාලයේ උෂ්ණත්වය අඩු වෙනකොට රැට ශ්වසනය අඩු වෙනවා. ශ්වසනය අඩු වෙනකොට සංචිත ආහාර හායනය වැඩි, ආහාර තැන්පත් වීම වැඩි, අස්වැන්න වැඩි වෙන්න පුළුවන්. උත්තරේ වෙන්න ඕනේ ආහාර සංචිත ප්‍රමාණය වැඩි වීම. ආහාර සංචිත ප්‍රමාණය වැඩි වීම. පොතේ 34ට උත්තරේ 3. 34ට උත්තරේ 3. ඊළඟට 35. අවුරුද්දේ විවිධ කාලවලදී ආලෝක කාල සීමාවේ වෙනසට ශාක දක්වන ප්‍රතිචාරය
ප්‍රකාශ වර්තිතාව ලෙස හැඳින්වේ. ප්‍රකාශ වර්තිතාව ඍජුව බලපාන්නේ පහත කවර කායික ක්‍රියාවලියටද? ප්‍රකාශ වර්තිතාව ඍජුව බලපාන්නේ පුෂ්පීකරණයට. නම් උත්තරේ වෙන්න ඕනේ පහ, පුෂ්පීකරණයට. රයිට්. බහුවර්ණ ප්‍රශ්න 35ක් තිබුණා එතන. මම එක දිගටම බහුවර්ණ ප්‍රශ්න 35 සාකච්ඡා කරගෙන ආවා. අපි බලමු මේ බහුවර්ණ 35න් ඔයාලගේ කීයක් හරිද කියන එක දැන්. එහෙනම් හැමෝම ගණන් කරන්න තමන්ගේ නිවැරදි පිළිතුරු සංඛ්‍යාව ගණන් කරලා මට එවන්න 35න් කීයක් හරිද කියන එක. රයිට්. ගණන් කරලා එවන්න එහෙනම්. හොඳයි, කෙනෙක්ගේ 34ක් හරි 33ක් හරි කෙනෙක් ඉන්නවා, 32ක් හරි කෙනෙකුත් ඉන්නවා. හොඳයි, මං හිතන හැමෝගෙම 30ට වඩා අතර වැඩි තුර හරි ගිහිල්ලා තියෙනවා. කියන්නේ ඔයාලා හොඳට පාඩම් කරලා උත්තර තෝරලා තියෙනවානේ. හරි, එතකොට ඒකේ එතනින් පුතේ බහුවර්ණ ප්‍රශ්න ටික ඉවරයි. ටිකක් දිග පේපර එකක්, බහුවන්න පේපර එක. වෙනදා අපි සාමාන්‍ය ප්‍රශ්න 20ක් විතර කතා කරන්නේ, අද බහුවන්න ඔන්න 35ක්ම එතන තිබුණා. ඒතර 35ම මම එක දිගටම සාකච්ඡා කළා. එතකොට ඊළඟට අපි බැලුවොත් පුතේ දෙවෙනි පේපර එකේ රචනා ප්‍රශ්න වලින් මම තව එක රචනා ප්‍රශ්නයක් අද ඔයාලත් එක්ක සාකච්ඡා කරන්නම්. හරිද? එකක් කතා කරමු. තොර අපිට ඉතිරි වෙලා තියෙනවා ප්‍රශ්න, මං කිව්වා අනු කොටස් හතරක් ඉතිරි වෙලා තියෙනවා දෙවෙනි පේපර එකේ. මං ඒකේ එක අනු කොටසක් අද කෙටියෙන් පැහැදිලි කරන්නම් උත්තරය. ප්‍රශ්නේ තියෙන්නේ ශ්‍රී ලංකාවේ කෘෂි අංශයේ දියුණු කිරීමට ඇති විභවය පැහැදිලි කරන්න. ශ්‍රී ලංකාවේ කෘෂි අංශය දියුණු කිරීමට ඇති විභවය පැහැදිලි කරන්න. ඉතින් මෙතනදී අපි ඉස්සලා මොකද්ද මේ කෘෂි අංශය දියුණු කිරීමට ඇති විභවය කියන එක පැහැදිලි කිරීමක් කරමු. අපි දන්නවා කෘෂි අංශයේ පුතේ අංශ හතරක් ආයේ තියෙනවා. කෘෂි අංශයේ උප අංශ හතරක් තියෙනවා. උපශේෂ්ඨ හතරක් තියෙනවා.
මොනවද මේ උපශේෂ්ඨ හතර? භෝග වගාව, සත්ව පාලනය, ධීවර හා ජලජ සම්පත්, වන සම්පත් විදියටනේ. අපි කියනවා මෙතනදී එහෙනම් භෝග වගාව, සත්ව පාලනය, ධීවර හා ජලජ සම්පත් හා වන සම්පත් යන ශේෂ්ඨ තවදුරටත් දියුණු කිරීමට ඇති හැකියාව කෘෂිකාර්මික විභවයේ ලෙස හැඳින්වේ කියලා. පොඩි අදහසක්, පොඩි හැඳින්වීමක් මුලින්ම ලියන්න ඕන. ඉතින් ලියලා නැති කවුරු හරි දරුවෙක් ඉන්නවා නම් ඔන ලියා ගන්න. මේකේ හැඳින්වීම, අර්ථ දැක්වීම, පැහැදිලි කිරීම. භෝග වගාව සත්ව පාලනය ධීවර හා ජලජ සම්පත් සහ වන සම්පත් යන ශේෂ්ඨ වන සම්පත් යන ශේෂ්ඨ තවදුරටත් දියුණු කිරීමට ඇති හැකියාව කෘෂිකාර්මික විභවය ලෙස හැඳින්වේ. කෘෂිකාර්මික විභවයේ ලෙස හැඳින්වේ. රයිට්. ඊට පස්සේ අපි මෙතනදී අර ශේෂ්ඨ හතරට වෙන වෙනම පුතේ කරුණු දැක්වීමක් කරන්න අවශ්‍ය වෙනවා. මුලින්ම ඔයාලා ලියන්න භෝග වගාවට පවතින විභවය කියලා. ඒක දැන් මාතෘකාවක් විදියට ගන්න වෙනම රූලකින්. භෝග වගාවට පවතින විභවය. හරි. අපි මෙතනදී භෝග වගාවට පවතින විභවය දැන් විස්තර කරන්න ඕන කරුණු වශයෙන්. එතකොට අපිට එකක් ගන්න පුළුවන්. අපේ රටේ ප්‍රධාන කෘෂි භෝග සඳහා දරුවනේ රාජ්‍ය අනුග්‍රහය ලැබිලා තියෙනවා. විශේෂයෙන් වී වගාවට රාජ්‍ය අනුග්‍රහය ලැබෙනවා. සහතික මිල ක්‍රමයක් ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම තේ වගේ භෝගවලට, රබර්, පොල් මේ වගේ භෝගවලට, ඊට අමතරව අපේ වෙනත් ධාන්‍ය වර්ග, බඩිරිඟු වගේ මේ වගේ බොහොමයක් භෝගවලට රාජ්‍යාංශයේ දායකත්වය ලැබිලා තියෙනවා. ඒතරේ රාජ්‍යාංශයේ දායකත්වය ලැබෙනවා, පවතිනවා. ඒක ගොඩක් එතකොට අපිට වැදගත් වෙනවා මේ කෘෂි අංශය තවදුරටත් දියුණු කිරීම සඳහා. එහෙනම් ගන්න ඔයා පළවෙනි කරුණ භෝග වගාවට පවතින ප්‍රධාන භෝග සඳහා විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දීම. භෝග වගාව සඳහා විශේෂ රාජ්‍ය අනුග්‍රහයක් ලබා දීම. උදාහරණ කියලා යටින් ලියන්න. පැහැදිලි කිරීමතර උදාහරණ වලින් දෙන්නේ මම. වී සඳහා පොහොර සහනාධාරයේ දීම දැන් මේ නැති වුණාට අපි ඔක ලියමු. හරි, ඔය සිලබස් එක හදනකොට වතිබ්බනේ. වී සඳහා පොහොර සහනාධාරයේ දීම වී සඳහා පොහොර සහනාධාරයේ දීම ඊළඟට සහතික කළ බිත්තර වී නිෂ්පාදනය
තව උදාහරණයක් ඕනනම් සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම හොඳයි ඊළඟට ගන්න භෝග වගාවට පවතින විභවය දෙවෙනි කරුණ කෘෂි පර්යේෂණ සිදු කිරීම කෘෂි පර්යේෂණ සිදු කිරීම කෘෂි පර්යේෂණ සිදු කිරීම කෘෂි පර්යේෂණ සිදු කිරීම පැහැදිලි කිරීම ලියන්න එතකොට මේ විදියට ලියලා තියෙනවා නම් හරි දාන්න මම ලියන්න කියලා කිව්වට ලියලා තියෙනවා නම් හරි දාන්න හරි තේ පොල් රබර් වී අර්තාපල් ආදී තේ පොල් රබර් වී අර්තාපල් ආදී තව වෙන භෝග වලට ලියන්න පුළුවන් කිසි ගැටලුවක් නැහැ අර්තාපල් ආදී ප්‍රධාන භෝග සඳහා තේපොල් රබර් වී අර්තාපල් ආදී ප්‍රධාන භෝග සඳහා රට තුල විවිධ පර්යේෂණායතන පිහිටුවා විවිධ පර්යේෂණායතන පිහිටුවා එමගින් භෝග පිළිබඳ නොයෙකුත් පර්යේෂණ සිදු කරයි. එමගින් භෝග පිළිබඳ නොයෙකුත් පර්යේෂණ සිදු කරයි. right. එතකොට ඔය එක ක්ෂේත්‍රයකට පවතින විභවයන් දෙකක් ලිවීම ප්‍රමාණවත්. හරි තව විභවයන් ගන්න පුළුවන්. මම නිකමට කියන්නම් ඔක්කොම ලියන්න අවශ්‍ය නැහැ. දැන් අපි මෙතන උත්තරේනේ මොඩල් ආන්ස් එකක් නේ ලියන්නේ. රූපකාරක සේවා පුළුල්ව පැවතීම අපිට තව එකක් ගන්න පුළුවන් උපකාරක සේවා පුළුල්ව පැවතීම විශේෂයෙන් කෘෂි ණය ලබා දීම ජල සම්පාදන ක්‍රම නේ අපේ රටේ තියෙනවා ඒ වගේ දේවල් ඒව ගන්න පුළුවන් ඒ වගේම අපි කියනවා පුතේ අපේ රටේ විදේශ වෙළඳ පොලේ ඉල්ලුම තියෙන භෝග වර්ග තියෙනවා විශේෂයෙන් අපේ කුළු බඩු භෝග ගත්තාම කුරුඳු ගම්මිරිස් මෙන්න මේ වගේ කුළුබඩු භෝග වර්ග සඳහා විදේශ වෙළඳ පොලේ විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි අපේ තේ සිලෝන් ටී කියන නාමය ලෝකේ ගොඩාක් ජනප්‍රියයි. ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ තව අපිට ගන්න පුළුවන් කරුණු කීපයක්. නමුත් ඔය ඔක්කොම ලියන්නේ නෑ මම. උත්තරයක් ලියන නිසා අපි කරුණු දෙකක් ඔතෙන්ට ලියමු. ඊළඟට ඔයා ගන්න මාතෘකාවක් විදියට වගේ අපි අර කලින් ලිව්වේ භෝග වගාවට පවතින විභවය ඒ වගේම ලියන්න දැන් සත්ව පාලනයට පවතින විභවය සත්ව පාලනයට පවතින විභවය ලියලා තියෙනවා නම් මේ විදියට හරි දාගෙන යන්න සත්ව පාලනයට පවතින විභවය හරි දැන් අපි කරුණු කීපයක් ඔකට දෙන්න ඕන නේ පුතේ විභවය පැහැදිලි කරන්න ගන්න පළවෙනි කරුණ සත්ව නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම ඉහළ ඉල්ලුමක් පැවතීම ඉහළ ඉල්ලුමක් පැවතීම සත්ව නිෂ්පාදන සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම හරි එතන මේ ඉල්ලුම කොච්චරද කියනවා නම් අපිට බැරි වෙලා තියෙනවා ඒ ඉල්ලුමෙන් 10%ක්වත් පුතේ රටේ නිෂ්පාදනයෙන් සම්පූර්ණ කරන්න. අපි 90%ක් විතර වගේ විදේශ රටවලින් ආනයනය කරනවා. හරි. ඒ අපිට ලොකු හැකියාවක් ලොකු ගැප් එකක් මෙතන ලොකු හිඩසක් තියෙනවා. අපිට මේ හිඩස පුරවන්න පුළුවන් එතකොට. හරි. ලියාගන්න මේ විදිහට. ශ්‍රී ලංකාවේ සත්ව නිෂ්පාදන අවශ්‍යතාවයෙන් සත්ව නිෂ්පාදන අවශ්‍යතාවයෙන් වැඩි කොටසක් සපුරනු ලබන්නේ ආනයනය කිරීම මගිනි
ආනයනය කිරීම මගිනි. ආනයනය කිරීම මගිනි. හොඳයි. ඔන්න එකක් අපේ ලිව්වේ. ඊළඟ දෙවෙනි එක ගන්න දරුවනේ දෙවෙනි කරුණ සත්තු පාලනයට යොදාගත හැකි ඉඩම් පැවතීම. සත්තු පාලනයට යොදාගත හැකි ඉඩම් පැවතීම. සත්තු පාලනය කරන්න අපිට ඉඩම් ඕනේ. ඒ ඉඩම් අපේ රටේ සාමාන්‍ය අපිට හොයාගන්න බැරිකමක් නෑ පුතේ. සත්තු පාලනයට යොදාගත හැකි ඉඩම් පැවතීම. මම ඒකට උදාහරණ කීපයක් දෙන්නම් ලියා ගන්න. උඩරට ප්‍රදේශයේ අතහැර දමා ඇති ලියලා තියෙනවනම් හරියට දාගන්න මේ උදාහරණ දෙකක් විතර ඔතෙන්ට ලියවෙන්න ඕන. උඩරට ප්‍රදේශයේ අතහැර දමා ඇති ආන්තික තේඩම්. ආන්තික තේඩම් කියන්නේ මේ වගා කරන්න බැරි තේඩම් කියන එක. ආන්තික තේඩම් සත්තු පාලනයට හා තුන වගාවට යොදාගත හැක. ආන්තික තේඩම් සත්තු පාලනයට හා තුන වගාවට යොදාගත හැක. අවදාහන්නයක් වාට ලියන්න පුළුවන්. පොල් ත්‍රිකෝණයේ පොල් වගා යටතේ. පොල් ත්‍රිකෝණයේ පොල් වගා යටතේ සත්තු පාලනය සිදු කළ හැක. පොල් ත්‍රිකෝණයේ පොල් වගා යටතේ සත්තු පාලනය සිදු කළ හැක. ඊළඟට ගන්න තවෝකට ලියන්න පුළුවන් සත්ව ආහාර සුලභව පවතිනවා. ඒ වගේම උපකාරක තාක්ෂණය විශේෂයෙන් කෘත්‍රිම සිංචනය වගේ දේවල් ඒවා සුලභව තියෙනවා. අපිට ඒවා ගල්පලා ගන්න පුළුවන් පුතේ. ඔක්කොම කියන්න යන්නේ මෙතනදී. ඊළඟට ගන්න අහපව මාතෘකාවක් විදියට ධීවර හා ජලජ සම්පත් සඳහා ධීවර හා ජල සම්පත් කර්මාන්තයට පවතින විභවය. ධීවර හා ජලජ සම්පත් නැත්නම් ජල ජීව සම්පත් කර්මාන්තයට පවතින විභවය. කෙටියෙන් ධීවර කර්මාන්තයට කියලා ලිව්වත් කමන්නේ. හරිද? මාතෘකාවක් නේද? ධීවර හා ජලජ සම්පත් කර්මාන්තයට පවතින විභවය. හරි. එතකොට මේකේ පළවෙනි එක අපිට ගන්න පුළුවන් පොතේ අපේ රටේ දැන් අපිට ධීවර කර්මාන්තය කරන්නම් ඊට අදාළ ජලජ පරිසර පද්ධති ඉන්න ඕන. නේද? අපේ රටේ අපිට විශාල මේ ජලජ පරිසරයන් නැත්නම් මේ කොහොමද කියන්නේ ජලජ ජීව සම්පත් කියලා කියන්න පුළුවන් රාශියක් තියෙනවා. අපි ගත්තොත් අපිට විශාල මුහුදු කලාපයක් තියෙනවා. හරි. ඒ වගේම අපේ රට අභ්‍යන්තරයේ රට ඇතුලේ ලෝකයේ කිසිම රටක නැති ප්‍රමාණයට වැව් පිහිටලා තියෙනවා. ඉතින් මේවා අපිට ප්‍රයෝජනෙට ගරගෙන අපේ රටේ තවත් මේ ධීවර කර්මාන්තය විශාල වශයෙන් දියුණු කිරීමේ හැකියාවක් තියෙනවා. මම හිතන්නේ අපි තවම ඒ යන්න පුළුවන් සීමාවෙන් 10%කට 15%කටවත් ගිහිල්ලා නැති තරම් තව අපිට ගොඩෝ යන්න පුළුවන් මට්ටමක් තියෙනවා. හරි. එහෙනම් ලියා ගන්න පළවෙනි එක ශ්‍රී ලංකාව සතුව. ශ්‍රී ලංකාව සතුව ශ්‍රී ලංකාව සතුව ජලජ සම්පත් රාශියක් පැවතීම. ජලජ සම්පත් රාශියක් පැවතීම. ජලජ සම්පත් රාශියක් පැවතීම. ඒකට අපි උදාහරණ කීපයක් ලියමු. මෙහෙම ලියන්න උදාහරණ. රට අභ්‍යන්තරයේ ඇති කාලීන හා නිත්‍ය ජලාශ. කාලීන හා නිත්‍ය ජලාශ.
ඊට අමතරව අපිට සාගරය ගන්න පුළුවන්. මේ සාගරයේ කොටස් තියෙනවා. දැන් ඔය අපි මහද්වීපික තටාකය අනන්‍ය ආර්ථික එහෙම තියෙන එච්චරේ හාට ලියන්න ඕනේ නැහැ. ඔයාලගේ මට්ටමේදී සාගරය කියලා ලිව්වොත් ඇති. හරි සාගරය. ඊට අමතරව කලපු බොක්කු ඒවත් තියෙනවනේ නේද? කලපු බොක්කු ඒ වගේ කීපයක් ලියන්නේ හොඳටම ඇති. ඊළඟට අපිට තව එකක් ගන්න පුළුවන් ඔයත් එක්කම. මත්ස්‍ය ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියි. මත්ස්‍ය ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියි. මත්ස්‍ය ආහාර සඳහා ඉහළ ඉල්ලුමක් පැවතියි. පැහැදිලි කිරීමක් විදියට ලියන්න. අනෙකුත් ප්‍රෝටීන් ආහාරවලට වඩා අනෙකුත් ප්‍රෝටීන් ආහාරවලට වඩා අනෙකුත් ප්‍රෝටීන් ආහාරවලට වඩා මිලෙන් අඩුවීම හා පහසුවෙන් ලබාගත හැකිවීම මීට හේතුවේ. මිලෙන් අඩුවීම හා පහසුවෙන් ලබාගත හැකිවීම මීට හේතුවේ. පැහැදිලේද? ඊට අමතරව තව අපිට ලියන්න පුළුවන් ප්‍රමාණවත් යත්තර පහසුකම් පැවතීම් විශේෂයෙන් ධීවර වරාය තියෙනවා, ධීවර නැංගුරම් පොළ තියෙනවානේ, අයිස් නිෂ්පාදනාගාර. මේ වගේ උදාහරණ කීපයක් අපිට යත්තර ලියන්න පුළුවන්. ඔක්කොම ලියන්න ඕනේ නැහැ. මං හැම එකකම දෙක ගානේ ලියනාවේ. ඔන්න ඒකටත් දෙකක් දුන්නා. ඊළඟට ගන්න පුතේ මාතෘකාවක් විදියට නැත්නම් හතරවෙනි එක වනවගාවට පවතින විභවය, වන සම්පත් සඳහා පවතින විභවය. වන සම්පත් නැත්නම් වන වගාව කිව්වත් කමක් නැහැ. ඔතන දිනා වන වගාවට පවතින විභවය. හරි, අපි බලමු කරුණු කීපයක්. එකක් අපි කියනවා පොතේ අපේ රටේ ඉහළ දැවමය වටිනාකමක් සහිත ශාක අපිට හඳුනා ගන්න පුළුවන්. උදාහරණයක් විදියට දැන් මහෝගනි, බුරුත, හරි රසින් මිල්ල වගේ දේවල්. ඒ වගේ ගොඩාක් ශාක වර්ග තියෙන ඉහළ දැවමය වටිනාකමක් තියෙන. අපි පළවෙනි එක ගමු. දැවමය වටිනාකමින් යුත් වනජ ශාක පැවතීම. දැවමය වටිනාකමින් යුත් වනජ ශාක පැවතීම. වනජ ශාක පැවතීම. උදාහරණ විදියට ගන්න. තේක්ක මට කියන්න බැරි වුණ එකක්. තේක්ක, මැහෝගනි, බුරුත, තව නැදුන්, තව තියෙනවා පයිනස් වගේ දේවල් ගන්නත් පුළුවන්, යුකැලිප්ටස් වගේ දේවල් ගන්න පුළුවන්. ඔක්කොම ලියන්න ඕනේ. හතරක් විතර ලියන්න. එන්න තව එකක් අපි ගමු. දැව සඳහා ඉහළ යන ඉල්ලුම. ඉහළ ඉල්ලුමක් පැවතීම කියලා ලිව්වත් කමක් නැහැ. දැව සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම. දැව සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම. දැව සඳහා ඉහළ ඉල්ලුමක් පැවතීම. උදාහරණ කියලා ලියන්න. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා. ඉදිකිරීම් ශේෂ්ත්‍රය සඳහා. ඒ වගේම අලුත්ම ප්‍රවණතාවය පුතේ මේ දැවමේ ශාක පාවිච්චි කරනවා ඉන්ධන විදියට. තව උදාහරණයක් ගන්න. ජෛව ඉන්ධන නිෂ්පාදනය. ජෛව ඉන්ධන නිෂ්පාදනය. ජෛව ඉන්ධන නිෂ්පාදනය. ජෛව ඉන්ධන නිෂ්පාදනයට ඒකට ඕනනම් ඒකට උදාහරණයක් වරහන් ඇතුලේ වගේ ලියන්න. ග්ලිරිසීඩියා අපි පාවිච්චි කරනවා. මොනවද පාවිච්චි කරන්නේ? ග්ලිරිසීඩියා. එකට අපි සාමාන්‍ය ඩෙන්ඩ්‍රෝ පවර් කියලා කියනවා. ඩෙන්ඩ පවර් නෙමෙයි, ඩෙන්ඩ්‍රෝ පවර්. හරි, ඉතින් සමහර පැතිවල මේක ලොකු ව්‍යාපාර මට්ටමින් කරගෙන යනවා. ඒ කියන්නේ
ගොවීන් සම්බන්ධ කරගෙන යාලා ගලිරිසීඩිය වගා කරනවා හරිද? ඊට පස්සේ ගලිරිසීඩිය අස්වනු අරන් ගිහිල්ලා ඒවා දහනය කරලා ඒ වගේ ජෛව ඉන්ධන නිෂ්පාදනය කරනවා. දැන් මේවා අපිට ඇග්‍රි වල කතා කරන්න නෑ. නමුත් මෙතන ඉන්න BST දරුවන්ට ජෛව පද්ධති වල තිරසර සංවර්ධනය කියන පාඩමේ අපිට බලශක්ති සම්බන්ධ කතා කරන කොටසදී ওই ටික කියලා දෙන්න තියෙනවා. හරි, නැත්තම් මේ අපද්‍රව්‍ය කළමනාකරණය කොටසදී ඒ බලශක්තිය උත්පාදනය කරන අපද්‍රව්‍ය කළමනාකරණය කරන්න පුළුවන් ඒ කොටසදී අපි අපිට කියලා දෙනවා. හරි, පැහැදිලිද? එතකොට ඔන්න දැව සඳහා ඉහළ ඉල්ලුමක් තියෙනවා. එකක් තමයි ඉදිකිරීම් ශ්‍රේෂ්ඨය සඳහා විශාල වශයෙන් දැව භාවිත කරනවා. අනෙත් එක අලුත්ම ප්‍රවණතාවය තමයි ජෛව ඉන්ධන නිෂ්පාදනය කරන්නත් අපි මේ දැව මේ ශාක භාවිත කරන උදාහරණයක් විදිහට දිලිසෙලියා වගේ ශාක. හරි, ඔන්න දරුවනේ මම හැම අංශයකටම අදාළ ඒ විභවයන් දෙක ගානේ ලිව්වා. හරි, ඒත් ඔක්කොම විභවයන් අටක් ලියවිලා තියෙනවාද? විභවයන් අටක් ලියවිලා තියෙනවා. එහෙනම් අපි ලකුණු දෙමු මේ විදිහට. අර විභවය පිළිබඳ පැහැදිලි කිරීමක් කරපු එක හරියටම ලියලා තියෙනවා නම් ලකුණු 10ක් දෙන්න. හරි, භෝග වගාව, සත්ව පාලනය, ධීවර හා ජලජ සම්පත් හා වන සම්පත් යන ශේෂ්ඨවල නැත්නම් ශේෂ්ඨ තවදුරටත් දියුණු කිරීමට පවතින හැකියාව කියලා ඒ ටික විස්තර කරලා තියෙනවා නම් ලියලා තියෙනවා නම් ලකුණු 10ක් දෙන්න. ඊළඟට විභවයන් 8ක් කරුණු වශයෙන් තියෙනවා නම් විභවයන් 8ක් ලියවිලා තියෙනවා නම් එකකට ලකුණු දෙක ගානේ ලකුණු 16ක් හම්බ වෙනවා. එතන හැම එකකටම දෙක 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 අටටම 16ක් හම්බ වෙනවා. ඒ වගේ මේ හැම විභවයක්ම පැහැදිලි කරලා තියෙනවා නම් ඒ හැම එකක්ම පැහැදිලි කරලා තියෙනවා නම් එකකට ලකුණු 3 ගානේ ලකුණු 24ක් හම්බ වෙනවා. හරි, එතන විභවය ලියලා ඊට පැහැදිලි කිරීම තියෙනවා නම් ලකුණු 5යි. ඒ වගේ අපි 8ක් ලිව්ව ලකුණු 40යි. අර්ථ දැක්වීමට නැත්නම් පැහැදිලි කිරීමට ලකුණු 10යි. ඒතර ලකුණු 40. හරි, එහෙනම් අපි අදට දරුවනේ උත්තරින් අතර කරමු. තව ඒකේ රචනා ප්‍රශ්න තුනක් තියෙනවා. මම ඊළඟ දවසේ ව්‍යුහගත ප්‍රශ්න දෙකකුත් ඇති තුන්වෙනි ටියුට් පේපර් එකේ. ඒතර තුන්වෙනි පේපර් එකේ ව්‍යුහගත ප්‍රශ්න දෙකක් කතා කරලා ඊට පස්සේ දෙවෙනි පේපර් එකේ ওই තුරු රචනා ප්‍රශ්න තුනේ උත්තර වලත් එක සාකච්ඡා කරන්න. ඊට පස්සේ අපිට පුළුවන් තුන්වෙනි එකේ රචනා ප්‍රශ්න සාකච්ඡා කරන ගමන් අපි හතරවෙනි පේපර් එකේ බහුවර්ණ ප්‍රශ්න දෙක ඊට පස්සේ කරන්න පටන් ගමු. එතකොට සාමාන්‍යයෙන් මම හිතාන ඉන්නවා මම ඊට කලිනුත් කියලා තියෙනවා මේ පළවෙනි පාඩම් හතර වගේ ඉවරන ගමන් ඔයාලට ෆුල් පේපර් එකක් කරවනවා. ඒ පාඩම් හතරම එකට එකතු කරලා ඒක නිසා පහුගිය පාඩම් අමතක වෙන්න දෙන්න එපා. දැන් අපි පළවෙනි පාඩම ඉවර කරගන්න තියෙන්නේ. පළවෙනි පාඩමේ නැත්තම් කතා කරන්නේ අපි මේ රචනා ප්‍රශ්න දෙක. නමුත් බහුවර්ණ ව්‍යුහගත ටික ඔක්කොම කතා කරලා ඉවරයි. පළවෙනි පාඩම ඉවරයි. දැන් උත්තර ලියලා ඉවරනේ ඉවරනේ බලන්න ඔය. ඒක අමතක වෙන්න දෙන්න එපා. ආය ආය පාඩම් කරලා තියාගන්න. අර පාඩම් හතරක් එකට එකතු කරලා දෙන පේපර් එකේදී නැත්තම් ඔයාලට මේ ගන්න ලකුණු ප්‍රමාණය දැන් පාඩමෙන් පාඩමට කතා කරන ලකුණු හොඳ මට්ටමක තියෙනවා. හැබැයි පාඩම් හතරක තුරගම මොකද වෙන්න පුළුවන් ලකුණු අඩු වීමක් වෙන්න පුළුවන්. හරි, එහෙම වෙන්න දෙන්න එපා. ඒතර පාඩම් කරන්න. එහෙනම් හොඳයි, අපි අදට නතර කරමු. නැවත අපි ලබන බදාදා පේපර් ක්ලාස් එක කරනවා. එහෙනම් එතකල් හැමෝටම ආයුබෝවන්.